ආදරණීය සිහිනේ කිර සහෘද ප්‍රේක්ෂක සමස්තයටම ආයුබෝවන් සුබ දවසක්. ඒ වගේම සුපුරුදු විදිහට ඔබටත් මටත් හමු වෙන්න නියමිතව තියෙන සතියේ සුන්දරම දවස. ඉරිද දවසේ අපි සුපුරුදු විදිහට ඔබත් එක්ක එකතු වෙනවා. එකම බලාපොරොත්තුවයි හදවතේ තියෙන්නේ වෙන මුකුත් ඔබේ හිතේ තියෙන කම්කටොළු දුක් ප්‍රශ්න සියල්ල මොහොතකට අමතක කරලා ගීතය ජීවිතයට මුහු කරගන්න අපිට ලැබිච්ච අවස්ථාව අපි උපරිමයෙන් පාවිච්චි කරන්න ඕනේ. අද සිහිනේ ක්‍රියා වැඩසටහන් අපි ආරාධනා කළා. ඔහු කැමති ගීත 10 අරගෙන ඇවිත් ඔහුගේ විචාර බුද්ධිය, ඔහුගේ සාහිත්‍ය රසය, ඔහුගේ අධ්‍යක්ීම්, ඔහු සමාජය තුල දකින සමාජ දර්ශනය අපිට කියලා දෙන්න කියලා. සිනමා විචාරකෙක්, ගුරුවරයෙක්, සාහිත්‍ය දරෙක්, ගීත රචකයෙක්, කවියෙක් මේ සමස්තයම අපූර්වට විචාරාත්මක ලෙස විචාරය කරන්න පුළුවන් ප්‍රවේගකාරී විචාරකෙක්. විදර්ශන කණ්ණංගර. ආයිබෝන් විදර්ශන. ආයිබෝන්. විදර්ශන තෝරා දෙන ගීත ගායනා කරන්න අපි ආරාධනා කළා. අපේ මතකේ රැඳෙන ආයි අපෙන් ඈතට යන සමස්ත නව පරම්පරාවේ සුවහසක් ගායක ගායිකාවන් අතරේ අපේ හදවතේ රැඳුණු ඈතට නොගිය චරිතයකට ඔබත් ආදරය කරන මමත් ආදරය කරන අපි හැමෝම ආදරය කරන දක්ෂ ගායන ශිල්පියෙක් තීක්ෂණ අනුරාධ. ආයිබෝන් තීක්ෂණ. ආයිබෝන්. ඒ වගේම අපිත් එක්ක කාලයක සිට එකතු වෙන්න පෙරම් පුරාගෙන හිටපු ඒ වගේම ජාතික රූපවාහිනියත් එක්ක කිට්ටු ඥාති සම්බන්ධයක් තිබුණු අතීතයේ ඉඳලම අපේ වැඩසටහන්වල යම් යම් අවස්ථාවල ඇගේ ගායන හැකියාව මුහු කරපු වැඩසටහන්වලට ආලෝකයක් සපයපු ඔබ ආදරය කළ යුතු අපි ආදරය කරන දක්ෂ තරුණ ගායිකාවකට අපි ආරාධනා කළා. ඒ කල්යාණී ගංගා විතානගේ. ආයිබෝන් කල්යාණී. ආයිබෝන්. ඒ වගේම අද අපේ සංගීත අධ්‍යක්ෂකවරයා සිහිනේ කිරේ පළමු වැඩසටහනේ සිට මේ දක්වා අපත් එක්ක බොහොම අපූර්වට මේ ගීත රසය ඔබට බෙදලා දෙන්න මට බෙදලා දෙන අපේ සංගීත වේදියා සුසන්ත මදුරප්පෙරම. අපි කාලයක් පෙරම් පිරුවා මුණ ගැහෙන්න ඕනේ කියලා ගීත 10ක් රස විඳින්න එන්න කියලා මම ඔබට ආරාධනා කළා ගීත 10ක් අපිට තෝරලා දෙන්න කියලා. අද ඒක යථාර්ථයක් වෙලා තියෙනවා. සතුටුයි. ජාතික නාලිකාව මේ දවස්වල මොනවද විදර්ශන කරන්නේ? එකක් ඉදින් මගේ වෘත්තිය විදියට කරන ගුරු වෘත්තිය කටයුතු කරගෙන ඉන්නවා. සානිත් පැත්තෙන් මගේ සමාජ දේශපාලන කටයුතු සමාජ ක්‍රියාකාරකම් පස්සේ කලා සංස්කෘතික පැත්තෙන් කරන විචාර කියවි ඒවත් එක කටයුතු කරනවා. මම කැමති ඍජුවම ඔබ වැඩසටහනට කැඳවාගෙන යන්න. ඔබ මුලින්ම තෝරන්නේ ඉතාමත්ම මේ ප්‍රේමයේ ප්‍රහර්ෂයේ උපරිමයට තියෙන ගීතයක්. අදගිල යම මිහිරේ. ගීතය. ඒක 1959 දෛවයෝගය චිත්‍රපටියෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. චන්ද්‍රරත්න මානවසිංහගේ පදමාලාවක්. එතකොට මේ සින්දුවේ මේ හදගිල යම මිහිරේ කියන අවස්ථාව තියෙන්නේ ඒක WSL-ගේ නවකතාවක්. මේ WSL-ගේ ඓතිහාසික ප්‍රේම නවකතා ත්‍රිත්වයෙන් එකක්. මෛත්‍රම මෑතාව විජේබා කොල්ලේ තමයි මෑතම ආපු එක. ඊට කලින් මම කැලෑ හඳ ඇවිල්ලා තිබුණා 1950 ගණන්වල මුල 53 වගේ. ඊට පස්සේ ආපු 1959 මේක එන්නේ. දැන් මේකේ අවස්ථාව තමයි අර මේකේ තියෙන චරිතයක් ශීලා කියලා. ඒ තමයි රුක්මනී දේවී චරිතය. ඒ අරන් ඉන්නවා මහානාද කියලා චරිතයක්. අනිත් කෙනා තමයි මුගලන්. මේ මේකේ තියෙන තුන්කොන් ප්‍රේමයක්. එතකොට මේ ගීතයට ප්‍රස්තුත වෙන්නේ මහානාද සහ ශීලා අතර මේ ආදර හමුව. ඒ ආදර හමුවේ උත්කර්ෂණය. අපි දකිනවා මේ සින්දුව දිගටම ඉතාම ස්වභාව ධර්මයේ තියෙන වස්තුන් වලට ආත්මයක් ආදේශ කරනවා ප්‍රේමයෙන්. මේ අපි දකින මේක දැන් උදාහරණයක් ගත්තොත් මල්පැණි මදිරා මීපැණි ගංගා පෙම් සයුරට මුසු වෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා මේ ඊට පස්සේ විශේෂම සුදු පළඟුතලා උඩදී සඳ කිරණ සමග මුසුවි. තෙම් රළ පතරේ පෙන පීඩු විසු මේ ඔක්කොම මේ අපිට ස්වභාවික ලෝකයේ තියෙන යම් කිසි සංකල්ප රූපයන් වලට ජීවාත්මයක් දෙනවා. ඒක හරියට අර රොමැන්ටික් යුගයේ තිබ්බ මේ කලා సౌందර්ය මේ ලක්ෂණේ වගේ.
ඒකම මේකේ තියෙන මං හිතන්නේ මං කැමතිම දේ තමයි ඒ ප්‍රේමය සැමරීම. රයිට් අද දවසේ අපිට පේන්න නැති දේ. නේ අද දවසේ මං හිතන්නේ එක යුගයක්ම තිබුණ මේ ප්‍රේමය ආදරය කරන දෙන්නෙක් එකතු වීම. රට ඒ දෙන්නගේ සම්භෝගය ඒ දෙන්නගේ සංවාසය එක්වීම කියන එක උත්කර්ෂණයෙන් සමරනවා. විශේෂයෙන් මම දකිනවා ඒකේ 50 දශකයේ පදමාලා විදියටත් ඒ තරම් හොඳ නැති වුණා කියලා හිතුණා. ඒ සින්දු වල තියෙනවා මම ගත්තොත් දැන් අපිට මම හිතන්නේ මේ සින්දු ලොට් එකක්ම කියන්න පුළුවන්. එතකොට සංජාවි ශ්‍රී රම්‍යාලෙස පේන අන්න සුදවර පාටවල ඊට පස්සේ ප්‍රීති ප්‍රීති චන්ද්‍රා ලෝකේ නිසා ප්‍රියාවි. ඊට පස්සේ නයනා වැනි සුදු ඊට පස්සේ මෝරණවා ප්‍රේම හදේ ශාන්ත වේ ප්‍රේමේ ප්‍රේම ගන්තිරේ ඊට පස්සේ මනහර ගීත ගයාලා නැලවිලා සනසනු මාපෙන් පාලා ඊට පස්සේ හොඳ හොඳම වේයලොව කිසිම තැනක නැ නොහොඳ නරක දිනුවේ ඊට පස්සේ මගේය ප්‍රේම මාලිනි ඔබේය මා රාජිනි කැලහඳි ඊට පස්සේ අන්න සුදවර පාටවල එකත් කැලහඳි ඊට පස්සේ පෙම් රැල්ල නගී ගල් තැල්ලෙවදී සුජාතයකේ ඒ වගේ මම හිතන්නේ පෙම්මල් මාලා නෙලා ගෝතාලා ජීවන මේ ගමන සංසාරේ මේ සියල්ලම බැලුවත් පේනවා ආදරය අර ආදරේ සමරුම් මොහොත ආදරේ සමරුම් මොහොත උඩට අවිල්ල තියෙනවා යුගේ එතකොට අද දවසේ ගීතය අද දවසේ ගීත මම නිකන් කැමති නම් මං කිහිපයක් මං කැමති මේ අද දවසේ අපි අලුත් පරම්පරාවේ මම හිතන්නේ මේකේ තියෙන ලොකු මම හිතන්නේ ජෙනරේෂන් ගැප් එකක් මම හිතන්නේ ඒකිනුත් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ සමාජ යුග දෙක දැන් එදා දවසේ 50 60 දවසේ ප්‍රේමය සහ ආදරය ගැන ඒ සිනමා සාහිත්‍ය සංගීතය මේ තරම් ප්‍රේමය ප්‍රහර්ෂයට පත් කරද්දී ප්‍රේමය ප්‍රහර්ෂය විඳිද්දී මේ අද දවසේ තියෙන ගීත ටිකක් දැන් මම නිකන් මොකද්ද වෙලාව ටික ප්‍රමාණවත් නම් කියන්න එකට සමුගන්න අවසරයි ඔබ ගියපු දුර වැඩි මේ තරම් කාලයක් බලන් හිටියා මට හරිම මහන්සි මට වඩා ඔබට කැපෙන හොඳ කෙනෙක් ලැබෙන්න කියලා ඔබට පෙම් කළ සිතින්ම පෙරදා ආයමත් මම ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ කුමක් හෝ කර්මයක් නිසා මගේ ජීවිත කතාවේ පිටුපුරා ඔබව ලියවිලා නැතුව ඇති සුදු නෝනා ඒක සින්දුවක් ඒ වගේ ඊට පස්සේ රත්තරන් පස්සේ රත්නත්තරේ පිහිටයි මණික මාගේ සාදා ඉල්ලන්න බෑ වැඳලා නම් යන්න එපා මා දම හොඳ දේ හොඳයි නරක වැරදි දන්නවනේ දැන් ඉතින් ඔයා හැර යන්න ගැලපෙන්නේ නැතිනම් මා දම ඊට පස්සේ පඬුරක් පඬුරක් පවා ගැට ගැහුවා මං ඔයාගේ නමින් සෙත්පතා බෝධියේ මං හොඳ වැඩි හිත කියයි හෙට ඔබේ කියලා හරි ඊට පස්සේ ඔය වගේ තියෙන සින්දු කොට ආදරේ ගිනියම්මු මේ හිත හැරෙන්නේ නැහැ ඊට පස්සේ ආදරේ ආවරයි මගේ කඳුළු සාධාරණයි ජීවිතේ තිත්තයි ඔබ කරපු දේවල් නිසායි රයිට් මේ ඔක්කොම වැළපෙනවා නේ වැළපෙනවා මාව මැරුවා වගේ ගන්න කියන්නේ මාව මැරුවා මාව අනාථ කළා මං ඉවරයි බුදු අම්මෝ මේ වගේ එකක් නේ ඊට පස්සේ මේ තව තියෙන අත තියලා දිවුරන්න මගේ සොහනට මොහොතකටවත් ආදරේ කෙරුවද මගේ පාඩුවේ ඉන්න ඉඩ දෙනවද මා මතක නැති කරලා ඔබ යනවද ඒක සිට පස්සේ ආදරය ආගම කිය අදහන්න පුළුවන් ආයුධය කරේ මරවන්න පුළුවන් හරි ඊට පස්සේ පණ දෙන්නේ හිටියෙම නොකියාම යයි නම් කාහටද පවසන්නේ මගේ වේදනාව ඔය වගේ රයිට් දවගේ ගැන මම හිතන ඔය යූටියුබර්ස් ලා ඉන්නවා වස්ති කියලා ටිකක් ජනප්‍රිය කණ්ඩායම පොඩි ඒගොල්ලෝ ඔය තියෙන මේ අලුත් මේ කියන පදමාලාවල මේ ප්‍රවණතාවය යම් කිසි උපහාස ගීතයක නගලා තියෙනවා නිකන් අර වගේ මම ඒක පොඩ්ඩක් මතක් කරන්න පොඩි විනෝදයකට ඒක තියෙනවා එක හිතක් නැති බවත් ඔබ නොලබෙනා බව දැනත් මියදුනා පෙම නිසා මම බූරුවෙක් ඉරත්තරන් ඔබ රන් කඳක් ඉස්තරම් දුන්නේම මට දුක් කඳක් පෙරෙනවා හොටු පවා මට ඇඬෙනවා රත්තරන් මා මල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දෑතින් පාපරගෙන ගන්න සුදු නෝනා පස්සේ බවයෙන් බවේ වෙන් කළ දෙවිවරු හෙම් කෙරුවේ පිස්සෙක් වගේ නිරතුරු ඔබ නොමැති නම් මැට්ටියේ මින් මතු ලොරියකට යටවි කරගමි අනතුරු මේ මම මේ උත්සාහ කළේ අර අපි දැන් නම් අර ඉස්සලම මේ සින්දුවට ආපු සඳගිලේ මම මිහිරේකේ අපි ලැබුණ චමත්කාරයේ ඉඳලා අර ප්‍රේමයේ ප්‍රාර්ශයේ ඉඳලා මෙතට ආපු ගමන මං හිතනවා අපි ගීතය යම් කිසි ආකාරයකට සමාජ ප්‍රපංචයක් විදියට වටහා ගන්න ඕනේ කියලා. ඒ යුගයේ ප්‍රේමයට මං හිතන්නේ සමාජ බාධාවන් තිබුණා කියලා. ඒ කියන්නේ එළියේ තිබුණා යම් කිසි විදියකට ප්‍රේමය කරන දෙදෙනාට එකතු වෙන්න බාධා කරන යම් කිසි විදිය බාධාවක් එළියෙන් තිබුණා. රයිට්. ඒ බාධාවත් එක කරන සටනක් තුල තමයි ඒ දෙන්නගේ ආදරය කරා ඒගොල්ලෝ යන්නේ. ඒතර ආදරයේ ජයග්‍රහණය කරා යනවා මේ බාධක වලට එරෙහිව. අද දවසේ මේ අපි ඉදිරිපත් කරන මේ පරිභෝජන වාදය වෙළඳ පොළ සියල්ලම විවෘත වෙච්ච සමාජයනේ විවෘත සමාජයනේ මේ සමාජය තුලේ බාධක නැති කරලා තියෙනවා
ඉතාලම සමීප වෙන්න පුළුවන් බවට පත් කරලා තියෙනවා ඒ නිසා මම හිතන්නේ ආදර්ය මිනිස් සම්බන්ධ විපරීත කරලා තියෙනවා එතකොට මේක මම හිතනවා යුග දෙකක සමාජ දේශපාලන වෙනසක් මම හිතනවා මේ පැත්තෙන් මේක රීඩ් කරන්න නැත කියවන්න අවශ්‍යයි කියන එක හොඳයි ඔබ දැන් මේ ගීතය ගෙනවිත් විවිධ කියන්නේ කිසි අපි නොදුටු දැක්ක අපි දැකලා තිබුණු අත්දැකීම් තමයි නමුත් ඔබ ඒක නිල වශයෙන් දැන් අපිට සෝදා පියදාලා පිරිසුදු කරලා පෙන්නලා තියෙනවා. මම ගීතයට යන්න කලින් ඇසී යුතුම ප්‍රශ්නයක් කෙටියෙන් අහන්නම්. ඔබ ඒකට කෙටියෙන් උත්තරයක් දෙන්න. මුළු සමස්ත මුළු විශ්වයේම වෙනස් වීම තමයි නොවෙනස් වෙන එකම සිද්ධාන්තය. එසේනම් මෙසේ විය නොහැකි මන්ද? වෙනස් විය හැකියිනේ ලෝකේ. ඔව්. මම කියන්නේ මේක සාහිත්‍ය නිර්මාණයක් සහ සර්ව සාධාරණයි කියලා. නමුත් මෙසේ වෙනස් විය නොහැකිද? ඔව්. ඒ නිසාම මේ අද වෙනස් කළ හැකි. मिनिसुंट कलावट कलावेनुयन समूहयक एकतु नाम एवेनुयन अरगल करन्न पटन गत्ताम लोके वेनस करन्न पुलुवन् होंदै ए विदर्शन कन्नम ओ हेमदामत विचार कलावे ऋजु प्रकाशकय අපි ඔහුතෝරපු පළවෙනි ගීතය අහමු ගායනා ආරාධන කරන්නේ තීක්ෂණට සහ කල්යාණ ගංගට අද කීලේ අමු මෙහෙරි आदर किरी मोहे
ඇත්තටම කියනවා නම් කිසිදු විවාදයකින් තොරව මට දැනුණු හැටියට මට දැනුණු දේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම කියන්නේ ඒ ගීතය සජාඩ් හුසේන් නැමැති අපූරු සංගීතවේදියා මං හිතන්නේ ඉන්දියානු සම්භවයක් තියෙන කෙනෙක් ඉන්දියානු සම්භවයක් එයා තමයි අර ඉන්දියන් සංගීතය ඉන්දියානුවක ඉස්සෙල්ලම සිංහල තනු නිර්මාණය කරපු අවස්ථාව මේ චිත්‍රපටයේ තේම ඔව් ඒක මානව සිංහගේ ඉස්සෙල්ලම आचार्य विक्रत्नायकन गायना करना अडवान दैसीन पवसन उरहसीन जीविते रस में ऐ विगसीन में ऐ में गीतर में चर क्या मती एकाक में तन दिए ना रे जीविते अर में के पटांगने में अडवान दैसीन में के तीन ने में विस्गत्तो चित्रपटी इसका तो वसंत बेसे कर इसलम चित्रपटी हेत्तावेन एक तीयने मेके तीन समाज साला दर्शन पोटे काले चित्रपटी गोडक तीरा ये वाक्य मेक एक तरह सिंधु धारा एक तरह पदमाला धारा क्लांका वटा मे जीविते मे मुहूर्त एक विशेष रुबई आट विशेष ओमर कय्याम अतुलु यम किसी आकार के बटहीर युगे अतुना मे यम विनोदे तथा जीविते मे मुहूर्त अभी विदिन्नो अतीत इवराय අනාගතය අවිල්ල නැහැ කාලය දෙපා යටින් යනවා රිංගල ඒ නිසා අපි මේ මොහොත විඳිමු ඒ නිසා මම හිතන්නේ ඒ ගැන ලියවිච්ච අර මේ විශේෂම පර්සියන් මම ඒකයි කිව්වා රසුෆි ඊට පස්සේ රුබයියාට් කයියාම් වාදයේ මේ සියල්ලත් එක්කෙන එක්තරා ගීත people දැන් අලුත් වෙලා ඩාලි පැටල විතින් දිස් දෙන්න සෝදන්න වන් දැස කිව්වා මෙන්නේ මට අපි ටිකක් මදුවිතකින් මදුවිතක් එක්ක මත්ුණාම නැත්නම් රාගේ මත්ුණා මම හිත ඊට වඩා මේක මදුවිත අපි කොහොමද ඒක විඳින්නේ කියන එක දැන් අපි දන්නවාද අද දවසේ මේව පිළිබඳව පොඩි ගතානුගතික පොඩි සදාචාරවාදයක් ඇවිල්ලා තියෙනවනේ අද දවසේ මට පේන්න තියෙනවා ඒක මෑත අවුරුදු මේකයි පුරාම ඒ කියන්නේ ඇත්තටම මේ සමාජය ඕපන් වෙලා තියෙනවා ඕනෑම තරම් විනෝද වෙන්න අවකාශය විවෘත වෙලා තියෙනවා හැමෝම රහසින් ඒව කරනවා හැබැයි සමාජ කතිකාව තුළ पड़ी सदाचार नड़त्तर बल आगमिक लोके आगमिक सदाचार टीका हेति वेड वगे तनक सीलू अंशोली अब मम्मे दाकिन काले हेत हेट काले मेव ओपन कथागल विवृत्व कथागल मधुवित स्त्री सह नुराव अरे मे सियाल संगीत मे सियाल विधि इतना मम हित मेक लंकावे लंकावे बुडिसम बौद्ध බෞද්ධ දාර්ශනික හරයත් එක්ක මේක නිකන් වෙන් වෙලා වගේ පෙනුනට ඒකට විරුද්ධයි වගේ පෙනුනට මේ දෙකේ අතර එක සමානකමකුත් තියෙනවා. දැන් මේ සියල්ල අනිත්යෙන් අපේ ඒ කියන්නේ අපේ මූලික අපේ බෞද්ධ වටිනාකම් අපේ සමාජයේ හැදිලා තියෙන මූලික දාර්ශනික චින්තාව තමයි අනිත්‍යය නේ. සියල්ල එකදි තාමික්ම වෙනස් වෙන කාලය මායාවක්. මේ සියල්ලම මේ තියෙන ප්‍රපංච ලෝකෙම මායාවක්. හරි මේ අදහස ඇතුලේ දැන් ඒ බෞද්ධ ආගමික අදහස යන්නේ යම් කිසි විදියකට අපි තුමු තවුස් දමකට යම් කිසි සංසාරයේ නෙගොඩ වීමක් නැත්නම් පරලොවක් නැත්නම් පාරභෞතික ලෝකයක අපි යබන ගැලවීමක් නේ මම මේකට ඒ කියන්නේ වරද්දක් කියනවා නෙමෙයි ඒක එක මාවතක් ඒතකොට අනිත්‍යයට තව මාවතකුත් තියෙනවා මං කියන අනිත්‍යයට විසඳුමක් අනිත්‍යයට අපි කරන්න ඕනේ නේද අනිත්‍ය විසින් අපේ ජීවිතේ ගොඩනගා ගන්න විදිහේ අනිත්‍යක වෙන්න බැරිද විනෝද වෙන එක කියන්නේ මේ මොහොත අපිට හෙට දවස අනිත්‍ය නැ අපේ මරණයෙන් පසු වෙන්නේ කුමක්ද පිළිබඳව නිශ්චිත අදහසක් නැත්තම් රයිට් අපි මේක ආගමික දෘෂ්ටියෙන් මේක තියෙන්නේ සංසාරය ගැන කියනවා ඊට පස්සේ මොක්ෂය ගැන කියනවා නිර්වාණය ගැන කියනවා මගේ විශ්වාස කරන ඉන්නවා විශ්වාස කරන්නත් අවශ්‍ය නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි හමුත් අපි මේක විශ්වාස නොකරන කෙනෙක් එහෙම කෙනෙක් කොහමද අද දවසේ මේ මොහොත ඒ කියන්නේ අපිට ගෙවෙමින් තිබෙන මේ මොහොත වඩා සතුටින් ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නේ මම හිතන මෙන්න මේ කාරණ මෙන්න මේ දාර්ශනික මේ චින්තාව වෙනුවෙන් एक युगे संगीते पदमाला गुडक निर्माण मंकियान दंगला महेशन मे एक परसदमल चित्रपटी परसदमल चित्रपटी तीन मेकेन तेमाव मे मे बोणी महत्या अति स्त्रीय नुराव सामेसी अल तेक् जीवित विंदने के मोहत तीन अमरदेव अमरदेव महात्म्यागे लग संगीत लगे संगीते तीन मे अदपमन तिव पवती हेटवन विटापन हमुअ
තොලින් තොලට වැහෙන ගී සින්දු තොලින් තොලට පෑහෙන මී බින්දු තොලින් තොලට යාවෙන අම ලන්දු මලින් මලට පාවෙන බඹරින්දු රයිට් ඒක තියෙන්නේ තම් කිසි ඔය විදි අවස්ථාවක හරි ඊට පස්සේ අපි දකිනවා මහගම සේකරගම තියෙන අමරසේක මේ අමරදේව මේ ශූරින්ගෙම ගී පොතයි මී විතයි ඒ දෙකම මට එපා යුග නයන ගී පොතයි රත ලවන මී විතයි මා පතන ගී පොතයි මී විතයි ඔබ සතුයි මේ කොම එකම අර මං කිව්ව මේ අර කියන ගැඹුරු අදහස යම් කිසි විදිය පොදුව බෙදා ගැනීමක් මේ තියෙන. හරි ඒකම තියෙනවා අමරදේවම කියන අමරදේව මහත්මයාම කියන ඒකත් රුබයි ආට් වලින් කරත් එකක්. ඔබමා තුරුල්ලේ ගී ගයනා වේලේ මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි සුරංගනා වියනේ. සුරා විතයි ගී පොතයි අතින්ගෙන තුරු වදුලේ හිල් සනසිල්ලේ හෙවණල්ලේ. ඒකම අපි දකිනවා ඒ ගොළු හදවත චිත්‍රපටියේ. ඒකේ තියෙන සුගත්ගේ චරිතයට ඔහුගේ සාහිත්‍ය ගුරුතුමා එක්තරා රුබයි ආට් එකෙම කොටසක් කියන එක මම හිතන්නේ තිස්ස බේසේකර මහත්මයා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඒකේ තියෙන අහෝ සොඳුරිය මේ වියරු මග අවුල් ජාලයේ මිටින් ගන්නට බැතින් රහසේ ගිවිස ගැන්මට සුනු විසුනු කොට බිඳ පියාය ඉනික් බිති හදවතේ රිස්සට මනා ලෙස ලං වෙන පරිදි අපිය නව මුහුණුවර නොගෙන් නමුදු වසන්දය සෙව්වන්දිය සමගම මියෙන්නේ සුවඳ කැවූ යවුන් විය පොතට පෙරලේ අහෝ අතු අතර ගී ගැයූ කුරවි කෙවිලිය කොදා කොහි යලිත් ඉගිලියේ විද කවුද දන්නේ ඉති ඒකත් නැවතර මේ කාලය ගෙවියම අපි දන්නේ නැහැ මොකද ඊට පස්සේ මේ වසන්තය කොහෙන් එනවද කොහෙට යනවද දන්නේ නැහැ ඒක මම හිතනවා අර ඒ ප්‍රසිද්ධ සින්දුවක් තියෙන ඔක්කොටම සමානයි මල් යහනාවකි ලෝකේ මල් යහනාවකි ලෝකේ වැහි චంద్రාලෝකේ නේද සිංගප්පූරු චාලි සින්දුවක් දැන් මම සිත් වේලාවක වියකි ජීවේ තනාග පිණි බින්ද කියලා බැරිද කියන්නේ ඊයේ ගතවිය අද පැමිණී නැත හෙට පමණයි ඇත්තේ එච්චර දිගට ඊයේ ගතවිය හෙට පැමිණී නැත අද පමණයි ඇත්තේ පොඩි කොටසක් කියන්න මයික් එකක් දෙන්න සුසන්ත මල්යහනාවකි ලෝකේ නැහැවි චంద్రාලෝකේ මල්යහනාවකි ලෝකේ නැහැවි චంద్రාලෝකේ යන නොසිතු වේලාවක වියකි ජීවය තන අග පිණි බිඳකි යන නොසිතු වේලාවක වියකි ජීවය තන අග පිණි බිඳකි මල්යහනාවකි ලෝකේ නැහැවි චంద్రාලෝකේ අරකට කියන මොකද මොකද්ද ඒකම වැඩි අමාරු වෙලාව දෙකට ගියත් අනේ මොකද සින්දු කියන්න දෙන්නේ කැපිලා ඉන්නවා ඒකද ඒ දෙනා මේ රන්වන් පැහැයෙන් රහසින් නවතන ජීවිත අතට ගමු මල් මදිරාවේ පෙම්සිල්ලාරේ ඒක මම කියන්නේ ඒ වගේ ඒ වගේම තව සින්දුවක් තමයි මේ සම්මනල තට්ටු යට රිංගලා සම්මනල තට්ටු යට රිංගලා ආ අපුල්ද අද ඒ මරු හැංගිලා අද නට හිනහිලා හෙට දින තපසට යන්න යමන් මකා දේව රජු වගේ ඒකත් එහෙමයි එහෙමයි ඔව් ඒක තියෙන්නේ මේ අපි මේක ඉස්සල විනෝදෙමු මේ මොහොත ගමු මේ මොහොත මේ ඊට පස්සේ මේක මේ ගිගිරි ගීතරාවේ තියෙමන් දිටපටි ඔව් කිංකිරි ගීතරාවේ නේ ඒක එහෙමනේ ඒක තියෙන්නේ මලවිහි සරේ සබඳ අපි කොහෙද ඉතින් මං කියන්නේ ඔය වගේ ඊට පස්සේ දින සඳහිරුතරු පවතින තුරු අපි මැරෙන්නේ නැහැ. අනග බඹර අනග තරුණ බඹරු අපි අමරවරම අපට හිමි අප මැරෙන්නේ නැහැ. ඒක එකතරක තියෙන හැරමිටියෙන් නැවිදින්නෝ අපට ඉරහි වී එන්නෝ. ඔව්. සීමාමායින් බැටකොටු මේ කිසිවක් අපට නැති වැරදීමෙන් හුස්ම ගියත් අපි මැරෙන්නේ නැහැ. මේ ඔක්කොම මං කියන අරක. ඔබ මේ හැම ගීතයක්ම ගෙනවිත් උත්සාහ කරන්නේ ඔබ. මිය ගිය අතීතේවත් නොදුටු අනාගතේවත් නෙවෙයි. ජීවත් වෙන වර්තමානයේ හොඳ සතුටින් ජීවත් වෙන්න ඕනේ කියලා. ඔව්. ඔව්. ඒකත් එක්කම ටිකක් මීට වඩා දාර්ශනික ගැඹුරකින් මේ මොහොත අපි වටහා ගමු කියන එකත් එක්කම. ඔව්. ඒ කියන්නේ අපි සතුටින් ජීවත් වෙනවා කියනකොට හැමතැනම දැන් සතුට ගැන අදහසක් තියෙනවනේ. ඔව්. හැමතැනම කියන්නේ හැමතැනම තියෙන්නේ
හැමෝම කැලි විනෝද වෙන්න. නේ අපි දන්නවා මුළු මිනිම පාරවල් තොටේ බලනකොට පරිභෝජනවාදී ටෙලිවිෂන් වල සියලුම මාධ්‍ය වල තියෙන්නේ ඕපන් මේ මේ සම්පූර්ණ විවෘතයි. ඒ විනෝද වෙන්න ඕනෑම තර අවකාශයක් තියෙන හැබැයි මම අර ඉස්සෙල්ලා කිව්වා හැබැයි මේ විනෝද වෙන්න කිව්වට මේ සමාජය ඇතුලේ තියෙන ලොකු අතෘප්තිය. විශාල කලකිරීමක් අතෘප්තියක් තියෙනවා. ඒකත් එක්කම එකතු වෙලා එනවා අර මං කිව්ව ගතානුගතිකත්වය. ඇයි මේක උනේ කියන ප්‍රශ්න. මං කියන්නේ ඒ යුගයේ ඒක නෙමෙයි තිබුණේ කියලා. දැන් දැන් කියන අපිට මේ විනෝද සමාජයක් මේක වින්දන සමාජයක් නේ දැන් තියෙන්නේ. මම තනම විවෘතයි. හැබැයි ඇයි එහෙම තියෙද්දි ඇයි මේ තරම්ම ගතානුගතිකත්වයක්? නැත්තම් ගීනියා සදාචාරවාදයක්. ගීනියා ආගමික ලෝකයකට වඩා වඩා මිනිස්සු ගැඹුරු වෙන්නේ. එතකොට මං කියන්නේ මෙතන විපරීතකමක් තියනවා කියලා. හැබැයි එදායකයක නෙමෙයි එදායකට දැන් මේ කියන එක ඇතුලේ අර දැන් එතන අපි ඔය කියන අද දවසේ වින්දනේ නෙමෙයි මේ කියන්නේ. මේක කියන අපේ ජීවිතයේ මේ මොහොත එහි තියෙන අනිත්‍ය බව. හරි කියන අනාගතේ දතයි කාලත්‍රයකින් ඒ අයින් වෙච්ච ගතිය. ඒක විසම්බන්ධ වෙච්ච ගතිය. ඇතුලේ අපි දාර්ශනිකව ඊටාම ගැඹුරු අදහසක් සහිතව අපි ජීවිතය උත්සාහ කරමු විඳින්න කියලා. මම කියන්නේ අද දවසට මේක අදාළ කරගන්නකොට අවුලක් වෙනවා කියලා. ඒක නේක දේශපාලනිකයි. ගීතේට යන්නද? ඊටමත් මම සුපුරුදු විදියටම ඔබෙන් අහනවා. ඔබේ ජීවිතය ඔබ ඒ විදිහටද ගෙවන්නේ? ඔව් මම අනිවාර්ය මම හිතන්නේ ඉතින් මම වින්දනය කරනදී අද දවස වින්දනය කරනදී මම විවෘතව වින්දනය කරන බවට කියනවා. මම වින්දනය කරන්නේ ඇයි කියන එකත් කියනවා. ඒ නිසා අපිට අපේ මනුෂ්‍ය භාවය ලැබිලා තියෙන එකට ඒ කියන්නේ ඔබ මේ සම්මතියේ පිහිටා කියන ප්‍රකාශනය. අනිවාර්ය මොකද ප්‍රශ්නේ? නෑ මට මේ මේ මට හිතුනේ දැන් මේ ඒ කාලේ හොම කියලා තියෙන නෑ ඉතින් හෙට ප්‍රශ්නයක් නෑ අද සතරෙන් ඉන්න කියලා ඒ කාලයක් තිස්සේ කියපු නිසා දද මේ තත්ති උදා වෙලා තියෙන කියලා මට හිතුණා. ආ ඔබ වෙනම හිතලා තියෙනවා. ඔව් ඒ කියන්නේ ඒ කාලේ කියලා තියෙනනේ. දැන් හෙට මරුණත් කමන්නේ අද සතරෙන් ඉඳලා කියලා. ඕක කියලා ඒක අපේ මිනිස් ජීවිතේට ආරෝපණය කරගත්ත නිසා අපි අද මේ සතුට වෙන්න දන්නේ නැතුව වල්මත් වෙලා ඉන්නවද කියලා මට නිකන් හිතන කතාව අහගෙද්දි. ඒක දෙයක් නේ කතාව සාර්ථකයි. දැන් ඕන තරුණ පරම්පරාව හිතයි. Jeevit jeevasu neeru.
සිහිල් පහසෙද රතන රංගන නොනවත්වනු මැන ඒකී හඬ මොල් ජීවිතයම සත රසපර සුළු මොහොතයි සුළු මොහොතයි රැසිහිනෙන් දිව ගැසපතක් සේ රැසිහිනෙන් දිව ගැසපතක් සේ හිතු දිනේ මිය මිය අදවන් දැසි පවසන රහසි ජීවිතේ රස නිරේ අදවන් දැසි පවසන රහසි ඔබ තෝරන තුන්වෙනි ගීතය මේ මధుරයම යුග ගීතයක් මේ ගීතය ගැන මම දෙකම ධාරාව අපි ඉන්නේ දැන් මේ මේකත් මම මේකට ලොකු විවරණයක් ඕනේ නැති වෙයි නමුත් මූලික දේවල් ටිකක් අපි බෙදා ගන්න පුළුවන් වෙයි මේ චිත්‍රපටියේ මේ සිතක මහිම කියන චිත්‍රපටිය 1965 අපු මේ අවස්ථාවේ ඉන්නේ මේ අශෝක පොන්නම් පෙරුමයි රීඩා රත්නායකද ඒ කාලේ සිනමාවත් එක්ක තම ආදරෙන් බැඳිච්ච ප්‍රේක්ෂකයෝ ඉන්නවනම් මේක අනිවාර්ය මතක් වෙයි. මේක තියෙන්නේ ඉතින් එළියේ රාත්‍රී දර්ශනයක්. මේ දෙන්නගේ අනුරාගික කෝලයක් එක්ක තියෙන ප්‍රේමයේ අවස්ථාව. SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා. රීටා මේ දෙන්නගේ යාලිංගන යන්නේ. ඒක තියෙනවා අර අපි ලංකාවට ලංකාවේ ඒ යුගයේ අර ප්‍රේමයයි ශෘංගාරය එන විදියක් තියෙනවනේ ටිකක්. ඒ කියන්නේ එන්න වගේ එනවා එන් ඒ වගේනේ තියෙන්නේ. එන්න වගේ එනවා එන්නේ නැහැ. ඒකම තමයි යන්නේ. ඒක ඉතින් අපි 60 70 විශේෂයෙන්ම තිය ඔය. ඒක අර පැත්තක් තියෙනවා. ඒ කියන්නේ ශෘංගාරයේ සංකේත ගොඩක් ගන්නවා. ගන්න අතරේම අපි අර විශේෂම අපි නිදහසෙන් පස්සේ ලංකාවේ ඇතිවෙච්ච යම් කතිකාවක් තියෙනවනේ. ජාතිකවාදී යම් කතිකාවක ආපු ඒ ආවරණයක් තියෙනවා. මේ දෙක අතර පොඩි තරගයක් තියෙනවා. දැන් මේක තියෙනවා මේ විශේෂ මේ චිත්‍රපටයේ මේ 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 කණුකාරක තනුවක්. මේක අර විසෝ ගුම්රා කියන 1963 ආපු හින්දි චිත්‍රපට හින්දි ගීතයක්. ඒකේ මහේන්ද්‍ර කපූර් ආශා බෝස්ලි තමයි මේකේ ඉස්සෙල් මුල් ගායනේ ඉන්නේ. ඊට පස්සේ ඒ හින්දි ගීතයේත් මේ වගේ ජෝඩුවක් තමයි ඉන්නේ සුනිල් දත් තියෙනවා. සංජීත් දත්ගේ තාත්තයි. අන්තික මාලාසිං. ඒ දෙන්න තමයි රංගනේ. දැන් අපේ එකේ තමයි මේ 60 මේ කිවි මේ සිතකමයි. ඉතින් මේකේ මම හිතනවා මේ අරදේ අර විශේෂයෙන්ම ලිංගික අර මේ අමු ලිංගිකත්වයේ පිළිබඳ අදහස වෙනුවට අපි තුල ඇති කරනවා ටිකක් මේකේ තියෙන සංකේත ගොඩක්. මම හිතනවා මේක මේ හැමෝම අහලා පුරුදු සින්දුවක්නේ. දැන් මේකේ තියෙනවා මේ ඒ දෙන්න ආලවට්ටම දානකොට කියන ස්ත්‍රිය කාන්තාව පෙම්වතිය. තරු සිනාසේ දෙනත පොපියයි. මසිත පිබිදී සතුට රජ වේ. මම හිතන්නේ ස්ත්‍රියකට විශේෂයෙන්ම ආසියාතික ආසියාතික ශෘංගාරයක් සම්බන්ධයෙන් උනන්දු වෙන ස්ත්‍රියකට ප්‍රේමයේ ලිංගිකත්වයේ දැනෙන්නේ සතුට රජ වීමක් සිතේ. ඒක ස්ත්‍රියගේ ලිංගිකත්වය මම හිතනවා ප්‍රේමය තුල වෙන ආහ්ලාදයක් එක්කන යන්නේ. ඒතකොට ඒක මම හිතන මේකෙන් කියවෙනවා කියලා. දැන් පිරිමියාගේ එක කියනවා සුසුදු හංසයෝ විලෙහි සරති රසය ඇති තැන් කොහෙද සොයති. ඉතාම නිශ්චිතයි. ඒක මම හිතනවා මම කරුණාර්ථ අපි සකල යන්නේ. එතකොට කවුද ස්ත්‍රියාගේ පෙම්වතිය කියන්නේ දෑත විහිදා එන්න අඳුරේ උන් අල්ලා ගන්න මිහිරි. එතකොට මේක ඉතාම නිශ්චිතවම මම හිතනවා ඔක අමුවෙන් කියන්නත් පුළුවන්. මොකද ඒක ප්‍රශ්නකුත් නැහැ. නමුත් මේකේ හැබැයි ඒ රූපකම වෙනවනේ. රූපකම වෙනවා. ඔව්. ඒ කියන්නේ ඉදා පැහැදිලි. ඔව්. ඒ කියන්නේ ඇත්තට කියන එකට වඩා මේක මම හිතන්නේ රහයි. ඔව්. හරි රහයි. රහයිට වඩා සුංගාරජනකයි. ඊට වඩා ලිංගිකයි. හත්ත වශයෙන් ඊතේට යන්න මේ තව ඔබ නෑ ඒක ඒක තමයි විශේෂම දැන් මේක අපි අන්තිමට කියන මේ ඒ සීත සුවඳේ හැමන පවනේ කියන්නේ ස්ත්‍රිය යාගේ පෙම්වතාව එයාගේ ශරීරය නැත්නම් යාගේ සුවඳ ඒ සියල්ල මම මත වර්ණනා කරනවා. එතකොට ඔහොම කතා බහක් තියෙන්නේ අන්තිමට අන්තිමට කියන ඈත සඳේ බලනවානේ ඉන්න හොඳ නෑ යන්න ඕනේ. මන් දන්නේ ඒ කියන්නේ යන්න ඕනේ කියන්නේ මේ හඳින් බේරලා යන්නද නැත්නම් හඳ නැති තැනකට යන්නද මම හිතේ යගේ මේ හරි විවෘතයි. ඒක අපේ විවෘතව තියෙනවා අනුරාගය ශෘංගාරය ප්‍රේමයේ ලිංගිකත්වය චමත්කාරය සියල්ල ඇති කරන මම හිතන්නේ සුන්දර නිර්මාණ සුන්දර නිර්මාණ
ගීතේ විඳින්න කියලා ආරාධනා කරනවා අපි ගායන්න ආරාධනා කරමු මේ දෙපළට हो 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 Pihina, pihina, inna re me.
ගීතයක් හරියට ශෘතියේ පිහිටා ගයනකොට ඒක ශෘතිපූර්ණ ගායනයක් වෙනකොට හරියටම දැනෙන මිනිස්සුන්ට ඒක සියෝ ළඟටම දැනෙනවා රෝමෝද්ගමණය වෙනවා දැස් තෙමෙනවා හදවතට දැනෙනවා මේ සියල්ල වෙන්නේ හරි ස්වර ස්ථානවල පිහිටා ගයන ඒ කියන්නේ සුගායනයකට මට මෙතෙක් මේ ගීත කීපය මේ ගීත තුනයි අපි ඇහුවේ ඇත්තටම මේ ගීත තුනම මේ අතිශෝක්තියක් නෙවෙයි තා වගකීමෙන් කියන්නේ උප්පරිමේටම ගායනා කළා බොහොම ස්තුතියි දෙන්නම සුසන්ත මම ඔබ සුසන්ත ළඟ තියාගෙන කියන්නේ සුසන්ත ඒ තරම් මෙහෙට ගායනා කළා මොකද එහෙම කියන්න බෑ මේ වගේ ප්‍රවීණ සංගීතවේදියෝ ඉන්න තැනක මම එක වගකීමෙන් කියනවා गायना හරි ඔබ විඳිනවා ඔබත් විඳිනවා ඒවා අපිත් විඳිනවා මම හිතනවා සුහසක් ප්‍රේක්ෂක ජනතාවත් විඳිනවා ගීත තුනක් අපි මිහිරට රසවින්දා විදර්ශන අපි යනවා පුංචි විරාමයකට ගිහින් හැකීක්මණින් එන්නම් අපේ හතරවෙනි ගීතයත් ඔබ හිතන්නකෝ ගීත තුනක් මෙසේ වී නම් සිව්වැන්න කෙසේ විය හැකිද අපි ආයෙත් හම් වෙමු ඉක්මනින්ම සිහිනේ කිරේ විරාමයෙන් පස්සේ අපි නැවතත් ඔබත් එක්ක එකතු වෙනවා විදර්ශන කන්නම් කර අපේ ගීත විචාරකයා අද දවසේ අපේ උණුසුම් ආසනේ හොට් සීට් එකේ වාඩි වෙලා ඉන්නේ ඔහු තෝරන හතරවෙනි ගීතය කසුන් කල්හාර ගායනා කරන ඉතාම අපි ජනප්‍රිය මිහිරි ගීතයක් මේ සඳ සඳ වගේ ඔබම පද රචනා කරපු ගීතයක් ඔව් මම මේක මේ මහේෂ් මන් තෝරගත්ත එකක් ඉතින් ඔව් මම ලියපු ඉන්ද්‍ර චෝරකට නෙමෙයි. ඔව්. මේ සින්දුව ගැන ඉති විවිධ අය මේකට ගොඩක් කැමති ලංකාවේ මේක අහපු අය. නමුත් මේකෙන් කියන්නේ මොකද්ද? මේකේ තේරුම මොකද්ද කියලා ඉති විවිධ තැන්වල අහනවා. ඉති පුළුවන් පුළුවන් විදිහට මං කියනවා. ඉත මොහුණු පොත අරහත් අහනවා. එහම ඔක්කොම මේක මේකේ මොකද්ද මේක යටිපෙළ. මේකේ අර්ථය මොකද්ද කියන එක ප්‍රහෙලිකාවක් වෙලා තියෙනවා. ඉත මම බැලුවා ඉතින් මේ අවස්ථාව මේ තමයි හොඳම හොඳම අවස්ථාව. අවස්ථාව නිසා මම කියන කතා කරන්න තෝරගත්තේ. ඉතින් මේක ඉත කසුන්ලා අපි අර මොකද අඩවන් දැසින් ඒ හමුවක නිර්මාණ තමයි මේ අපි මේක හමු වෙන්න ඉතින් ගී පොතයි මේ විතර ඔව් එතකොට මේ අපි ඉත පාසල් මිත්‍රයෝ සාහිත්‍ය සංගීතය නාට්‍ය මේවත් එක්ක අපි ඉත රස්තියදු ගහන කාලේ කොළඹ ආනන්ද විද්‍යාලේ නේ ගත්තේ එතකොට මේ ওই කාලෙත් තමයි මේ නිර්මාණය මේක මේ නාට්‍යයකට කරපු ඒක අපි කරපු වේදිකා නාට්‍ය අපි කියලා කියන්නේ අපි සම්පූර්ණ වැඩක් මොකද මේක අධ්‍යක්ෂණය කළේ විදුර ප්‍රබාත් මුණසිංහ කියලා කෙනෙක් මිලන් කුන්දේරාගේ කැටි කතාවක් ඇසුරෙන් ඒක හිච්චයිකින් නගේම් කියන කැටි කතාවේ ඒකෙන් තමයි මේක නිර්මාණය කළේ එතකොට මේකට කරපු සින්දුවක් තමයි මේ තියෙන්නේ මේකේ තියෙන්නේ මේ ඒ කුන්දේරාගේ කැටි කතාවට අනුව තියෙන එක පොඩ්ඩක් වෙනස් කළා නාට්‍ය ඇතුලේ එතකොට මේක ආරම්භයේදී මේක යම් කිසි විදිහේ ලැතින් ඇමරිකානු සමාජ ශාලාවක මේ ඇහෙන ගීතයක් එතකොට මේ නාට්‍යයේ තියෙන තේමාවේ ඛේදවාචකය අවසන් වෙනකොට මේ ගීතේම නැවත ඒ පෙම්බතුන් දෙදෙනාට ඇහෙනවා. දැන් මේකේ තියෙන මූලිකව කතාව මේ සම්පූර්ණ කතාව කියන්නේ නැහැ. නමුත් මේකේ තියෙන්නේ මේ ආදරවන්තයෝ දෙන්නෙක් සමාජ ශාලාවකට ගිහිල්ලා ඒ දෙන්නා ඒ ප්‍රේම සම්බන්ධය තුළ ඉන්නකොට ඒගොල්ලෝ දැකිනවා යම් සල්ලාලෙක් සහ යම් කිසි විදිහේ ලිංගික ආමන්ත්‍රණයක් සහිත කාන්තාවක් අතර ඒ ඇතිවන සම්බන්ධය. තොර අර දෙන්න විනෝදයට මේක අනුකරණය කරනවා. පෙම්මතයි පෙම්මතියයි. තොර අර දෙන්නගේ තියෙන සල්ලාලයා සහ ඊතර තියෙන ඒ ශෘංගාර ජනක ලිංගික ආමන්ත්‍රණයන් මේ විදිහටම මෙන්න දෙන්න විහිළුවට වගේ පාවිච්චි කරනවා. අන්තිමදී මේ ස්ට්‍රක්චර් එක මේ ව්‍යුහය එදනට ඇත්ත වෙනවා. මොකද ඒ කියන්නේ ඒ පෙම්මතියට එන ප්‍රශ්නයක් මගේ පෙම්මතා නැත්නම් මගේ පිරිමියාගේ අභ්‍යන්තරය තුල නැත්නම් ඔහුගේ යට මේ වගේ සල්ලාලියෙක් ඉන්නව වෙන්න බැරිද? එතකොට අරයට හිතෙනවා එයාගේ පෙම්වතාට හිතෙනවා මගේ පෙම්වතියගේ ඇතුළතුල එයාගේ අභ්‍යන්තරය තුල වල් ගැහණියක් ඉන්නව වෙන්න බැරිද? එතකොට මෙන්න මේක මම හිතන්නේ එතකොට මේ දෙදෙනා තුලම මේ ඇති කරන මේ ව්‍යුහාත්මක ප්‍රශ්නය
අන්තිමට පුපුරා යනවා පුපුරා ගිහලා එදනට වෙන් වෙන්න වෙනවා එතකොට මේක තමයි ඉතින් තමයි කෙටි නාට්‍යය ඉතින් මේකේ තේමාව තමයි ආරම්භයේදී සමාජ ශාලාවේ අර මම කිව්වේ ඒ සින්දුව තමයි අරකේ මේ අධිවේගී සින්දුව මේ සඳ සඳ වගේ සින්දු දෙකක් තියෙනවනේ එකක් තියෙනවා එතකොට ඒකේ අවසානට යන ස්ලෝ වර්ෂන් එක තමයි ඒ දෙන්නගේ වෙන්වීමත් එක්ක ඇතිවන ඒ ඛේදවාචකේ සමාජ ඒ ඛේදවාචකේ යම් කිසි විදිහකට ලෙදරව් කරන ගීතේ ඉතින් මේකේ මූලික මේ ගීතේ ලියන්න මට පාදක කරගත්ත කාරණා ගොඩක් තියෙනවා එකක් තමයි විශේෂයෙන්ම සෙන්දහම සෙන්දහම අනිත් පැත්තෙන් ව්‍යුහවාදය කියලා විෂයක් තියෙනවා මම හිතන්නේ ඒක අපි කාලයක් අධ්‍යයනය කරපු විතර කලාපයක් අනිත් පැත්තේ ලංකාවේම තියෙන අභිධර්මය ඒ කියන්නේ පෙරදිග ඒ මූලයන් එක්ක ඒ කියන්නේ මේ සියල්ල පිළිබඳව නැත්නම් මේ සමස්තය පිළිබඳව මේ ලෝකයේ ව්‍යුහයක් විදියට සංස්කාරයක් විදියට වටහා ගැනීම මෙන්න මේ පිළිබඳ අදහස තමයි මේකේ තියෙන්නේ දැන් ඔය සෙන් කතාවෙන් ගත්තේ ඒකේ තියෙන එකතනක මේ කියන්නේ මොකද ඒක එකතනක් කියන ඔබට සඳ දකින්නට ඕන නම් ඔබ සඳ වෙන්න කියලා රයිට් ඒ කියන්නේ අපි ඉන්නේ ව්‍යුක්ත ලෝකයක නෙමෙයි අපි ඉන්නේ මේ සමස්තය ඇත්තටම අපි ඉන්නේ සමස්තයක් තුල රයිට් අපිට හැබැයි ලෝකය පේන්නේ ව්‍යුක්ත වෙලා ඒටි සමස්තය බිඳිලා පේන්නේ නේ එතකොට මේ සමස්ත ලෝකය තුල ව්‍යුක්ත චින්තනය විසින් කරන්නේ හිංසනයක් ඒ නිසා අනේකාව වැටහෙන්නේ නැහැ මට මහේෂ්ව වැටහෙන්න නම් හරි එතකොට මහේෂ්ව සම්පූර්ණයෙන් මට ආවරණය වෙන්නේ නැහැ මොකද ඒ කියන්නේ මම අසම්පූර්ණ මිනිහෙක් රයිට් ඒ කියන්නේ මම දන්නේ නැහැ මම මේ පෘථුවියට ඇදලා දාලා තියෙන ඇයි කියලා එතකොට එවැනි මොහොතක මගේ තියෙන සීමාව නැත්නම් මගේ තියෙන අසම්පූර්ණත්වය තුලේ තමයි මම ආව දකින්නේ එතකොට ආමට මුළුමනින්ම ආවරණය වෙන්නේ නැහැ. හ්ම්. එතකොට මෙන්න මේ තියෙන නොගැලපුමක් තියෙනවානේ මම සහ අනේක අතර. හ්ම්. මෙන්න මේ නොගැලපුම තමයි මිනිස් සම්බන්ධය පවතින තැනත් මිනිස් සම්බන්ධයන් අර්බුදයට යන තැනත්. රයිට් ඒ කියන්නේ මිනිහා කියන මිනිහ ඇත්තටම ආදරය පවතින්නේ මේ නොගැලපීම තුළ නැත්නම් මේ නොහඳුනා ගැනීම තුළ ඒකම ආදරේ විනාශ වෙන්නත් මෙතනින්. රයිට් එතකොට කවදාවත් මම ආදරය කරන කෙනා මුළුමනින්ම මට තේරුම් ගන්න බෑ තේරුම් ගන්න අවශ්‍යත් නැහැ එතකොට අපි මෙන්න මේ තියෙන ගැප් එක මෙන්න මේ පරතරය වටහා ගමු හරි ඒක තමයි මේක ඔබ මා නොවන තුරු මා ඔබ නොවන තුරු ඔබ ඔබම දැයි ඒ කියන්නේ ඇත්තටම ආව සම්පූර්ණ තේරුම් ගන්න විදියක් මට නැහැ ඒක වෙන්න නම් ඔයා බවට මමපත් වෙන්න ඕනේ ඒකම අනිත් පැත්තත් එහෙම ඒ නිසා මෙන්න මේ අසමතුලිතතාවය ඇතුළේ තමයි ආදරය තියෙන්නේ ඒ කියන්නේ ආදරය තියෙන්නේ එකඟතාවයක් තුල නෙමෙයි ආදරය තියෙන්නේ විසංවාදයක් තුල ආදරය තියෙන නොගැලපීමක් තුල ඇත්තටම ආදරය කරන්න පුළුවන් වෙන්නේ එකිනෙකාගේ පරස්පරයන් තිබුණොත් එක්කිනා කියන්නේ ආදරය කියන්නේ දෙන්නෙක් එක්කෙනෙක් වෙන එක නෙමෙයි එක්කෙනෙක් දෙන්නෙක් වෙන එක අපි මෙතෙක් විදර්ශන අපේ සියලු තැන්වලදී අපි ඕක අනිත් පැත්තටනේ හිතුවේ ඒකට දැන් ඔපෝ අපි අනිත් සම්පූර්ණයෙන්ම කන පිට හරවනවා ඔව් ඒක සාධාරණයි දෙහෙම කරන එක ඔව් මම හිතන්නේ ඕක මේ මම ඕක පිටිපස්සේදී ආදරය ගැන වෙන දාර්ශනික දේශපාලන විචාල කතිකාවක් තියෙනවා මම ඒකෙන් පොඩි ඒකෙන් උපුටීමක් කළේ ඒ ආදරය තුළ ඒකමිතියක් නෙමෙයි يعني ඒකමිතිය කියන්නේ ෆැන්ටසිය දැන් උදාහරණයක් විදිහට මම ආදරය කරන කෙනා ව මට උවමනා විදියට පූර්ණ ව නැත පූර්ණ චිත්‍රයක් විදියට බලාපොරොත්තු වෙනවනේ ඒක මායාවක් ඒක මගේ ෆැන්ටසිය ආදරය කියන්නේ ඒ කියන්නේ පරිපූර්ණත්වයට යන්න හදන ෆැන්ටසියක් බෑකට යන්න බෑ ඒක මායාවක් මං හොයන පරිපූර්ණත්වය මට ලැබෙන්නේ නැහැ මොකද මගේ ආත්මය තුළම ඛණ්ඩනයක් තියෙනවා ඒ හිස්කමක් තියෙනවා ඒ හිස්කම විසින් තමයි ආදරය ප්‍රක්ෂේපණය කරන්නේ එළියටම මම ආදරය කරන්නේ මේ හිස්කම පුරවන්න නැත්නම් මේ හිස්කම තමයි මම එයාට දෙන්නේ ඒ ආදරය කියලා කියන්නේ ශාක්‍ලකාන් කියලා ඉන්නවා කියන්නේ අනුවිශ්ලේෂණය සම්බන්ධයෙන් ලංකාවේ තියාගෙන සාකච්ඡා වෙනවා ඒ කියන්නේ ආදරය යන ඔබ තුල නොමැති දේ දීමයි මා තුල නොමැති දේ මා තුල ඇති හිස්කම මා තුල තියෙන වොයිඩ් එක තමයි මම එළියට දෙන්නේ ඒ නිසා ආදරය තුල කෙනෙක් අසරණ විය යුතු අසරණභාවය තමයි මට දෙන්න වෙන්නේ විගලිතභාවය කියලා කියන්නේ ඒ කියන්නේ වොයිඩ් එක මගේ සීමාවයි මම දෙන්නේ. එනිසා ආදරය කියලා කියන්නේ ඒකමිතියක් හරි නැත්නම් සම්පූර්ණත්වයකට පත් වෙන නිමේෂයක් නෙමෙයි. ආදරයේ ගැඹුරම මොහොතේදී අපි දෙන්නෙක් විදියට අඳුර ගන්න ඕනේ. අපි දෙන්නගේ වෙනස්කම්, අපි දෙන්නගේ පරතරයන්, අපි දෙන්නගේ යටිපෙළ මේ සියල්ල අඳුරගත්තට පස්සේ තමයි අර අපි කියන ෆැන්ටසි අර කියන පරිපූර්ණ ප්‍රේමයක ෆැන්ටසියෙන් එහාට ගිහිල්ලා අපි සැබෑ ප්‍රේමයේ වෙතට මේ අඩියක් තියන්නේ. දැන් අර මේ මං කිව්ව අර මේ කතාවෙත් එහෙමනේ දැන් ඒ කියන්නේ තමන්ගේ පෙම්වතිය යට ඉන්න පුළුවන් වල් ගැහණියක්. එයා ගැහණියක්. ඒ කියන්නේ පෙම්වතා යට ඉන්න පුළුවන් වල් පිරිමියෙක්. ඉතින් ඒ දෙක එහෙම තමයි. ඒක බාර ගන්න වෙනවා. මොකද ඒ කියන්නේ ඒක යට කියලා ඒක රහසක් නෙමෙයි. හරි. මම කියන්නේ මේක වටහා ගත්තට පස්සේ
आदरे मे सिंबल मे संकेत अभी दिन अतर तीन अत गणुदे अभी दिन बेदा गण दे दिन हमे अपे जीवित अत्यतम मूड दिन एन सब मम हिता मगे प्रेमती अहिंसक सुकुमल सदाचार संपन्न हिमकनी मगे प्रेमती है आशा वाली न्यायपात्र मनुष्य මෙන්න මේක බාර ගන්න පුළුවන් තැනදී තමයි මම හිතනවා නිවැරදි ප්‍රේමයේ තියෙන. ඔව්. නිවැරදි ප්‍රේමයේ සාලුත් මිනිස් සම්බන්ධය තියෙනවා. ඕ. මිනිස් සම්බන්ධයක් පවතින සමාජයක මේ අවබෝධයම ඉන්නේ. අපිට දැන් නැති වෙලා තියෙන මේකනේ. මේ අපි හැමෝම සැක කරනවා. අපි හිතනවා අනිත් එකාගේ යට මොකක් හරි නිකන් මට කෙලවෙන গুপ্ত එකක් තියෙනවා කියලා. ඕ. මම එන්නේ මට කෙලින්න කියලානේ හිතන්නේ. හැමතැනම මේකනේ ලංකාවේ ಜಾති ප්‍රශ්න, ආගම් ප්‍රශ්නවල ඉඳලා එදිනදා ප්‍රශ්න දක්වා ඕකනේ තියෙන්නේ. සැකෙන් බා. ඕ. मूँ मट के तमें मेकअप अनेकाटने पटंग अनेका अनेकागे अतुले मातक गहन गे मकना मे मम उपमे लक्ष संख्या महादेवंत प्रेक्षक प्रजावकट नहीं किया आय तो बेहन हप प्रश्न उबे पुदे प्रेम मट विन मुकुत्मा विदर्शन प्रेम उबे बिरीद हो उबे प्रेमवंत संबंध वोट मेसे मे वगे चिंतन क्रियावल व्यक्त अवबोधे अवबोधे मेन मे की මෙන්න මේ සෙන්ස් එක තියෙනවා නම් අපිට වැටෙනවා මනුෂ්‍යෙක් ඒක හරි හැබැයි ඔබේ කරුණු කාරණා ඉතාම යථාර්ථවාදී ඒ වෙනම මනුෂ්‍යෙක් අනේ කතාවත් මනුෂ්‍යෙක් ඒක හරි යන්නද ගියේ අනිවාර් මන්ද මේකේ මොකද්ද දන්නේ ස්ලෝ එක නේ නේ අප අර වෙන් වෙලා ගියාම අපි අහන්නේ ඒක තමයි අපි සූදානම් කරගත්තේ ඉතින් මේ විචා මේ කවුද තීක්ෂණ කිව්වා ਵਿਚාරයත් එක්ක ගීත ගායනා කරනකොට හැංගීමෙන් ගයන්න පුළුවන් කියලා මේ කියපු කාරණාත් එක්ක නම් මම මෙතන කන්ෆියුස් වුණා දැන් සලිත වෙලා ඉන්නේ නේ හැබැයි ඔබ ගායන වෙරුවින් ගායමු day
අපි අපිම දේ සද සද වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ සද සද වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ පෙර සේමයි ඉතාමත්ම මිහිරි ගීතයක් මිහිරි ගායනයක් මම අර විදර්ශන කියපු එක තැනක නැවතිලා කල්පනා කළා ඔබ මා නොවනතුරු මා ඔබ නොවනතුරු නේ අපි කොහොමද මේ හිස් තැන් පුරව ගන්න එහෙම තමයි ආදරය කියන්නේ ඔබ ඉතාම වගකීමෙන් ඉතා පැහැදිලිව කිව්වා ඒ හිස් තැනම තමයි අපි අනිකාගේ ආදරෙන් පුරවා ගන්න හොඳයි අපේ පස්වෙනි ගීතේ මේක සිහිනේ කිරය වැඩසටහනට විදර්ශන මං හිතන්නේ අවස්ථා ගණනාවක ආපු වැඩිපුරම අපිට නිතර ඇහෙන ගීතයක් මේක සිරිපතර චිත්‍රපටි ගීතයක් 1989 ආවේ දැන් මේකේ මං හිතනවා මේ අවස්ථාව ගැන කතා වෙලා තියෙනවද සාමාන්‍ය කතාවක් සාමාන්‍ය කතාවක් තියෙනවා නමුත් ඔබ කතා කරා ඔව් ඒක තමයි මේකේ අර ඒ කියන්නේ මරණ තුනක් ඇති මිනිසා මේක අපේ සාමාන්‍ය ප්‍රසිද්ධ ජන කවියක එක්තරා ආවේශයකින් තමයි එලූෂන් බුලසිගල් මහත්මිය ලියන්නේ වනේ ගිජිදාය දුටුවොත් වනසාය ලිනේ පනිදාය වැටුනොත් තූකාය අතකින් කරවැලකි අතකින් දඩු බෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය කියලා එතකොට මේ එක දැන් මේ සින්දුව ලියවෙන්නේ සිනමාතුරු චිත්‍රපටයේ ක්ලයිමැක්ස් එක. තම උත්කෘෂ්ඨ මොහොතේදී. එතෙන්දී මේක ඉන්න සංගීතය සංගීත ශිල්පියා සහෝදරයා ඒකේ රවිද්‍ර රන්දිනිය. එතකොට මේ එයා මුහුණ දෙන ප්‍රශ්න මේ එයා මුහුණ දෙන මරණ තුනක් පිළිබඳ ගැටලුවකට. මිලුෂන්ට අනුව එකක් කෂේරක ආබාධයකින් ඔහු ඉන්නේ ඔහුට කතා කරන්න බෑ. එතකොට සංගීතය තමයි ඔහුගේ භාෂාව. අනිත් පැත්තෙන් එයා ආදරය කරනවා. එයා ප්‍රේම සම්බන්ධයක් තියෙනවා නමුත් ඒක තුල එයා ස්ථාවර නැහැ ඒ තමයි එයා ගෙදර ඉන්න මේ කාර්ය ලීලා නලෝ ජවිත් සිංහ ගිතාරතේ අනිත් පැත්තෙන් ඒකම අනියම් ප්‍රේමයක් නැමත ඇති වෙනවා එයාගේ සහෝදරයාගේ බිනදත් එක්ක ඒක ඇති වෙන්නේ සංගීතයත් එක්ක එතකොට මේක ඉන්නේ මේ මාලිෆොන්ස් එකගේ චරිතය එතකොට මෙන්න මේ අර්බුද තුන මැද්දේ ඉන්න මේ පුද්ගලයා මේ චරිතය විසින් යම්කිසි විදිය සම්ද්වණියක් සංගීත සම් ද්වණියක් ගෙදර නිර්මාණය කරනවා මේ පසුබිම තුල තමයි මේ ඇතිවන අනියම් සම්බන්ධය සම්බන්ධයෙන් අර මෙහෙකාර පෙම්බතියට ඇතිවන වෛරය ඒ වේදනාව ඒ කේන්තිය ඒ ආදරේ රාගයේ ප්‍රචණ්ඩත්වය මේ සියල්ලත් එක්ක පුපුරා යන මොහොතක් තමයි මේ සංකේතණයට අරගෙන තියෙන්නේ මේක තියෙන විදිහට එතකොට මේ මම හිතනවා එකක් මේ සින්දුවේ තියෙන ඉතාම වැදගත්කම තමයි සංගීතය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නය එකක් නාදමාලාවලිනුත් අනිපතේ පදමාලාවලිනුත් අහනවා රයිට් සංගීතය කියලා කියන්නේ ඇත්තම සංගීතය කියලා කියන්නේ අපි මේ දැන් මේ අපි ඇත්තම කතා කරලා සින්දුනේ එතකොට සින්දුව සහ සංගීතය අතර වෙනසක් ඉතාම ගැඹුරෙන් තියෙනවා එතකොට අපි අද කතා කරන්නේ ගී පදමාලා ගැන මම කියන්නේ ඒක එක කලා විෂයක් හැබැයි ඊට වඩා ගැඹුරුයි මියුසික් රයිට් සංගීතය යනු වෙනම එයටම අනන්‍ය වෙච්ච ලක්ෂණ සහිත කියන්නේ වෙනත් ආත්මයක් දරාගත්ත විෂයක් එතකොට මම හිතනවා මෙන්න මේ සංගීතමය ගුණය මේකේ තියෙන අර කිව්ව අවස්ථාව සහ අර්ථයටත් ගලපනවා. දැන් අපි දන්නවා සංගීතයේ මූලික දේ මොකද්ද කියලා අහුවොත් සංගීතයේ මූලික දේ මරණාශය. ඒ කියන්නේ අපි යම් කිසි විදියකට මරණීය අන්තයකට ගෙනියන්නේ. හරි. ඒ කියන්නේ අපි මේ ඉන්න සංකේතීය මේ ලෝකයේ අපි සාමාන්‍ය පිළිවෙල කඩලා බිඳලා අපිව යම් කිසි ප්‍රචණ්ඩාකාරයෙන් රයිට් ඒක සංගීතයේ මේ සංගීතව ගෙනියන්නේ මේ එවැනි හමායාමකට අපි මම හිතන්නේ සංගීත සම්බන්ධ අපිට ඇති කරන්නේ භාෂාවට ගේන්න බැරි භාෂාවෙන් වටහා ගන්න බැරි එක්තරා අවස්ථාවක් කරා අපි වරන් යනවා බෑ එතන අපිව නතර කරන්නෙත් නෑ එතකොට මේ මරණය පිළිබඳ ආශ්‍රය නැත්නම් මරණය හමායෑමේ ගතිකය මේ තියෙන මේ සින්දුවේ තියෙනවා මියුසික් ඇතුලේ
ඒක ආරම්භයේ ඉඳලාම එන ලයාරයන් මියුසික් වෙනස් වෙන විදිය ඒක පරිවර්තනය වෙන විදිය මේ එකත් එක්ක අපිට පේනවා මෙන්න සංගීතය යනවා යම්කිසි ලුහු බැඳීමක් යනවා සංගීතය ඒකම අපිට තේරෙනවා මේකේ තියෙන පදමාලාව තුල මෙන්න මේකට අවශ්‍ය කරන ඒ කියන්නේ මරණ තුනක් ඊට පස්සේ මේකේ තියෙනවා ලිහිල් සලු අනතුරේ වැටෙනවා සන්ත්‍රාසයක් ගැන කියනවා ඒකම යම්කිසි ලිංගික ප්‍රචණ්ඩත්වයක සංකේත රූපයන් වගේ පේනවා මේ හරියටම මේක මම මේ කියන්නේ මොකද්ද මේකේ තියෙන සංකේතයන් හරියටම ලිංගිකත්වයේ බද කියලා මම මේ කියන්නේ අමුම මේ ලිංගිකත්ව කාරණයක් මන්ද කියනවට වඩා අපේ ශෘංගාරයට එහා ගිය යම්කිසි විදිහේ ප්‍රචණ්ඩ ආත්මීය මැදිහත් වීමක් කියලා දැන් මේකේ තියෙනවා මුණියංගලාමල් පාට දේදුණු දෙබෑ කරගෙන ගිරා කෝවුලන් හරි දැන් හියගලාමල් තියෙනවා පාට දේදුමු තියෙනවා අන්ත දෙක ඔව් අන්ත දෙකක් එකට පවතිනවා එතකොට මේක ආදරය සංගීතය ශෘංගාරය මරණය හඹාගෙන යාම ප්‍රචණ්ඩත්වයේ මං කියන්නේ ඒ කොන්දේ සිටික මං හිතනවා එක පෙළට තියලා තියෙනවා ඒකම මේකේ තියෙන පියුම් කැකුලක් තුඩින් පාදා හලෙන් පුබුදන හංසයා හරි එතකොට ඒ නවතවරක් මේක ඒ කියන්නේ යමක් ඉරලා යමක් බලෙන් කිරීම යමක් හිංසනීය ආකාරයෙන් මැදිහත් වීම මෙන්න මේ ආවේ කියන්නේ එතකොට ඒකම රූප රචනයත් එක්කත් මේ සියල්ලම අපි අරන් යනවා අර සංගීතයේ තියෙන විමුක්තිකාමී මොහොත වෙතට රයිට් විමුක්තිකාමී මොහොත තමයි අපි අරන් යන අර පරිසමාප්තිය කරා අරන් යන අන්ත අපි ඉන්න සීමාව පුපුරව හරමින් අපි අරන් යන තැන සංගීතයේ ඊළඟ එක තමයි සාමූහිකත්වය එහෙනම් අපි සංගීතයක් ඇත්තට විමුක්තිකාමී වෙන තැන තමයි අපි සාමූහික ප්‍රජාවක් එක්ක දඩද වෙන්නේ දැන් එතන තියෙන සාමූහික එකතුවක්නේ. එතකොට මේක බලන් ඉන්න ප්‍රේක්ෂකයත් මේකත් එක්ක සාමූහිකව බද්දයි. එතකොට සංගීතයේ තියෙන එක කියන්නේ මේ මූලයන් දෙකක්. එකක් තමයි සාමූහික ප්‍රජාව, අනිත් පැත්තේ මරණය හඹා යාම. මේ දෙකම එකට එකතු කරගත් අවස්ථාවක් විදිහට තමයි මම මේ ගීතයේ දකින්නේ. සම මේ ගීතයේ තියෙන මේ චිත්‍රපටියේ මේ මොහොතට අදාළ වෙන වෙනත් ප්‍රසෘතියකුත් තියෙනවා. ඒ තමයි මේ මේ චිත්‍රපටියේ ලකී ඩැස්ගේ චරිතය. කරන කෙනා වෘත්තීය සමිති වාමාංශික නායකයෙක්. එතකොට මේ චිත්‍රපටියේ ඒ අතරතුර එක කාරණයක් තමයි වාමාංශික ව්‍යාපාරයේ අර්බුදයට යනවා. ඊට පස්සේ ඔහුට එතනින් එන්න වෙනවා. ඒ කියන්නේ එක පැත්තක වාමාංශික එළියේ තියෙන සමාජ විමුක්තිවාදී දේශපාලනයේ අර්බුදයට ගිහිල්ලා යම් කිසි විදිය ඔහුගේ පවුල තුළම ලිංගිකත්වයේ දේශපාලනයේ බවට පත් වෙනවා. ඒ රොහුගේ බිරිඳ වෙනත් මොකද යාගෙම සහෝදරයා සමග ලිංගික සම්බන්ධයකට යෑම. එතකොට එවැනි ව්‍යභිචාර ලිංගික සම්බන්ධයක් ඒ මන්දිරය තුළම සිදුවීම. එතකොට අර මහේක්ෂ දේශපාලනයෙන් යම්කිසි විදියට අපි කියන සුද්‍ර දේශපාලනය කරා. සමාජීය වෘත්තීය සමිති වාමාංශික දේශපාලනය ඉඳලා අර පවුල තුළ කුටුම්බය තුළ තියෙන ලිංගිකත්වයේ දේශපාලනය කරා. මේ අපි අරන් යන ගීතයක් සහ අවස්ථාවක් චිත්‍රපටියක්. මං හිතන සිරිමැදුරුවට මං කැමති වෙන්නේ ඒකයි. විශේෂම සයිමන් නවගත්තේ ගමගේ කියන ඔහුගේ සාහිත්‍ය චින්තනයේ තියෙන තැන. ඒ කියන්නේ ඔහු හැම විටම බලන්නේ දේශපාලනයේ තියෙන කොතනද? ඒකේ අර මං හිතනවා මේක අර විශේෂම අර විලාපය මේ ගීතය ඇහෙන. තාම ඒ කියන්නේ එක් දුර රූපයක් සහිතව ලීලා මට තාම මතක් වෙන ගල්තලාවක වැතිරා ඉන්න මොහොතේ යති කරන මේක තුල මට ශාල ප්‍රකම්පනයක් ඇති කරනවා ඒ සියල්ලත් එක. මං හිතන්නේ කියන්නේ මරණය ආදරය සහ ඒ තියෙන ඒ දෙක අතර තියෙන සම්බන්ධය ආදරයේ මරණීයත්වය මොකද? Sunrise.
असंवादी सुसुम वेगे रिद्मिन वयन वीना कन्या ඇත්තරම සජීවී ගායනයක යෙදෙන අමාරු ගීතයක්. ඒ වගේම සජීවී වාදනයේ යෙදෙනත් අමාරු ගීතයක්. මේ සියලු කටයුතු සජීවීව සිද්ධ වුණේ මම හිතන ඔවුන්ගේ තියෙන සුවිශේෂ පළපුරුද්ද සහායකයාව නිසාමයි. ඉතා මිහිරට වැව්වා, ඉතා මිහිරට ගැව්වා. ඒ වගේම අවසාන මොහොතේ මේ කල්යාණි ගංගා ඒ ඔපෙරා ආරට
केमदास मास्टर अपे ज्येष्ठ श्रेष्ठ संगीत वेदियागे ये अनन्यतावेट गेलपेन विधियट स्वरमाला निर्माण करपु ये विधियटम इकट लबादिपु सहयोगे अपे अगे कोट सलकनवा ඔබ කලක් එතුමා ළඟ අධ්‍යයනය සංගීත ඉගෙන ගත්තා. ඔව් කලක් ඉගෙන ගත්තා. එතන මගේ ගුරුවරයා වුණේ දර්ශනී චන්ද්‍රසේන ගුරු මහත්මිය. ඇය මාව යොමු කළා කේමදාස මාස්ටර් ගාවට. ඒ කාලේ තිබ්බා BMS H එකේ වොයිස් ට්‍රේනින් වගේ ඔපෙරා උගන්නන මම. එතකොට කැලණි කැම්පස් එකට ඇතුළු නලුත මාව මේ මගේ ගුරු මේ මිස් තමයි යව්වේ. මේ පොඩ්ඩක් ගිහිලා මේ මෙතන පොඩි ටෙක්නික් එකක් තියෙනවා අල්ලගෙන අරන් එන්න කියලා. ඊට පස්සේ මාස්ටර් ගාවට යව්වේ දර්ශනී මිස් තමයි. එතනදී මට මෙන්න මේ මේ කියන ඔපෙරා කියන ගායන ශෛලිය ඉගෙන ගන්න ඇත්තටම වරන් ලැබුණා නොමිලේ එතුමා ගැන්නුවේ මට මතකයි BMS H එකේ ඔබ දන්නවා ඇති නමුත් මේ ඔබ දන්නේ නැහැ කියලා කියනවා නෙමේ ඔය ඔපෙරා කියන ගීත ආර ඒ කියන්නේ සංගීත උරුව රටාව අපිට එන්නේ ඉතාලියෙන් ඉතාලියේ වෙරදි කියන සංගීත වේදියා තමයි මේ ඔපෙරා කියන එක ආරම්භ කරන්නේ ඒක හරි මෙහෙදි නේද වෙනම ගායන විලාසයක් හොඳයි अभी मे ईलंग गीतेटन अभी देक्षकींट मिताने ओनेकमिंग दी रूपवाहिनी तीरे पस इंदगेन ईलंग गीते हाट दवागने अने के बलापुर तेन्न हाईवेन गीते वशे विदर्शन अभी तोरला दें मे प्रदीप धर्मदास महात्म गायना कर विने कठिन मे गीते मे बसंत पुष्पकुमार केला विशेष मुलवागे पद्य निर्माण तरंगे कि मेक दिन कविया कोटस् बल्ट तम मेक गीते अब्बाट पत्कलती त्रोणवीर सिंह तनु संगीते मम्मेकट कमती तम मे गीते तम ऋजु रूपक प्रकाशन तपि दकीनवा लंका भी मे मेवनी स्त्रीन पिलीबंद मे कार्यट लिंगिक श्रमिके बबट पत्च कांतावधकीन कार्यट मिगी नौकला हम किसी आकार कट अभी धन लंका गम लंका मे विस्तृत पौल अतुल्य रपटिकेनर निधास्वादी लौकिक पौल करा तौमत लंका हरियट परिवर्तने वेला नह ये प्रश्न तौमत्न इतना मंगित मेके मुलाम विने कटिन तरह नोकियाम कने कोहम मिरीकन हेमदा मेक हरी अभी जनवहरे तीयन एक उपहरण एक क्या मे ये विस्तृत पौल वाले बहुवीट मे विशेष स्त्री अट ये पौल वाले इन विवाह वेला इन कांतावट हो दियनी अंट हो बहुवीट मे अववाद अनुशासन उपदेश सदाचार निर्णायक मत उपदेश दी मे एम संप्रदाय तीरवाणीट मे तमंगी स्वामी अत स्वामी पुरुष मैं तो ये वचने लंका सिंगल भाषा तीन प्रश्न अंत स्वामी पुरुष किल हस्बेंड गियन वचन पेम्बता गियन पुलुआ स्वयं पुरुष स्त्री अगे स्वामिया पिरीमिया बलागंड के नगे तोटो मे एक भाषा देश पालन का स्वयं पुरुष आगे मम्मी एक इतना सुधु सुचने सामनत्व अगवे दिन योजना ඒක හිතන්නේ නැහැ මම ආදරවන්තයා කියන එක තමයි නමුත් ඉතින් අර මේ එතකොට අර මේ නෛතික தත්ත්වය මේ සිද්ධ වෙන්නේ නැහැ නමුත් ඒක හිතන්න ඕන එකක් හැබැයි ඉතින් විදර්ශන ප්‍රායෝගිකව කුතුම්බයක් ඇතුලේ එවැනි සුමට සුන්දර වචන පමණක් එහාට මෙහාට වෙයිද ඉතින් දැන් මොකද සමාජයේ දැන් සමාජ කතිකාවේ ප්‍රශ්නයක් තියෙනවනේ මෙතන මම මේ අර කිව්වේ මගේ අතිනුත් දැන් මේක පැහැදිලි කරන්න ඔව් එවැනි වචනයක් නැහැ හිමියන් හිමියන් ස්වාමියන් සැමියන් මේ ඔක්කොම අර එකම අදහසක් දෙන්නේ उदय मत एक पाठ में तकनी विदर्शन लसन तंग वाल रुपया नहीं दें अपे विस्तरा ना किसी मायदूम पातक उबे बिरीदगे नम बिरीदगे नम की तन कौर हर हिम विनस्कर वन आदरवंती गे नम की लाइते एक नरकने एक मध्यम विनमे तीन राज्य पद्धति नैतिक तत्व इटवा विन एक किलासी हरियटम हरी सुदुसुम नम लियन का मुनोत्ते එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඒක ආදරවන්තිය කියන්නේ ආදරවන්තියගේ නම කියලා ගුවම ඉතින් දැන් තෝරගැනීමේ පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. කන්ෆියුස් වෙනවා. හා. එතන බිරිඳ නෙවෙයි. අර නීතිය ඔව් නීතිය ඈ. එතන බිරිඳ නොවෙන්න පුළුවන්. නොවෙන්න පුළුවන්. නීතියානුකූල වී යුතුමනේ ඇතෙන්ට කියන්නේ නේද? මම නෑ මම මේ කිව්වේ. දැන් මම අර කියන්නේ පැහැදිලි කරන්න වචනයක් ගන්න කියාම වෙච්ච ප්‍රශ්නේ. හරි. එතකොට මේක තියෙන්නේ. අහහ. එතකොට මේ එයා එයාගේ සමියා එයි අපි දැන් හඳුන්නමුකෝ ඉතින් එයා එයායි මියගිය කාන්තාවකගේ ඉරනම යාව පාලනය කරනවා එයා ඉන්න
ෆැමිලිය එකෙන්. හ්ම්. يعني විස්තෘත පවුලෙන්. හ්ම්. තොර අවවාද පොස් දෙනවා. ඒකයි අර මේ කතා ලස්සන ඒක කණේ කොහොම මිරිකනවා කිව්වා. හ්ම්. ඒ කියන්නේ කෙලින් බනිනව නෙමෙයි මේ කියන දේවල් ඉතාලම අමහිරි අත්‍තරම. අනුම්පද. අනුම්පද සහ යම් යම් උපදේ සදාචාර උපදේශ. හ්ම්. මේ ලංකාවේ තියෙනවනේ කාන්තාවන්ට ඒ කියන්නේ ලංකාවේ ඇත්තටම ආරක්ෂා කරන්න යන කාන්තාවන්ව. හ්ම්. විශේෂම අපි දකිනවා කාන්තාවන්ට තියෙන ලොකු හදිස්සියක් අමංගේ බාල සොහිරියන් වරේ මේ කියන්නේ මොකක් කරේ අනුතරකින් ආරක්ෂා කරන්න. මේ අනුතර කියලා කියන්නේ එක මේ අනුතර එන්නේ කොහෙන්ද කියන විග්‍රහය නැහැ. ඇත්තටම අනුතර දින පිරිමියගෙන්නේ. හ්ම්. එතකොට මම හිතනවා ඒ කාරණා දැන් මේකේ මම ආසයක කියලා මම කිව්වේ. මේක එක තැනක කියන මේ මේ සින්දු ඉවර වෙන්නේ ලිපේගුන්න මේ ලිපේගින්න තුන්වරු යවුලන්න. හ්ම්. වරේ මහතුනේ කුණුකය වළඳන්නේ. හා. එතකොට මේක අපි දකින්නවල දැන් ගණිකාවක් කියන අදහස ඒකත් නැමත ප්‍රශ්නාර්ථයක් දැන් එවැනි කාන්තාවන් සම්බන්ධයෙන් නැත්නම් එවැනි අස්ථාවරත්වයක් සම්බන්ධයෙන් ජීවිතය දෙන කාන්තාවන් සම්බන්ධයෙන් යම් ආකාරයක ලිබරල් මානුෂීය දැක්මක් තමයි ගොඩක් සින්දුවල තියෙන්නේ දැන්ත් අපි ගහන්න මේ අපි හැම්බෙලේ මහන ඔය ලඳුනේ ලඳුනේ ගීතය බැලුවොත් මම ආස ගීතයක් ඒකේ හොඳ එක් පද සංගතනාවක් තියෙනවා හැබැයි අපි බැලුවොත් පේන මේ මෙහා පිළිබඳව මේ ලිංගිකත්වය නැත්නම් ලිංගිකත්වයේ වෘතියක් බවට පත් කර ගැනීමට සිද්ධ වෙච්ච කාන්තාවක් දිහා යම්කිසි මානසික දැක්මක් හැලෙනවා. මතර මේක සේකරලගේ ඉඳලාම එන එක්තරා මං හිතන්නේ ගැටලුවක් තියෙනවා කියලා අද දවසේ හිතුවොත්. දැන් මේ සින්දුව එක කඩනවා. right. මේ සින්දුව අපිට ඉන්නේ ඔව් එහෙම තමයි යකෝ කියන. ඔව්. දැන් උඹලනේ මට මේක කළේ. ඔව් මම මේක කරනවා තමයි. right. එතකොට මං හිතන්නේ අර ඒ කියන්නේ ඊටම දැඩි ඒක දැඩි ප්‍රවේශයක් මේකට දෙන කාන්තාවක් ඉන්නවා. සහ මේක එකක් තමයි වරේ මහතුනේ කුණුකය වළඳන්නේ. ඒක මම හිතන්නේ හරිම උත්ප්‍රාසජනක වචනයක්. ඔය කුණුකය පිළිබඳ අදහස අපේ තියෙන්නේ මේ අපේ සංස්කෘතියේ මේ ශරීරය ගැන තියෙන අදහසක්නේ. අපේ තියෙන ආගමික සංස්කෘතික දැක්ම නිස්සාර බව. ඔව් නිස්සාර බව සහ කුණුකය පිළිබඳව අපි හැම වෙලේම කියනවනේ. උදේ ඉඳලා හවස වෙනකම්ම. ඔව්. මම හිතන්නේ අපි දු බණවලදී කියන්නේ කුණුකය කුණුකය කුණුකයනේ. ඔව්. හරි. එතකොට මේක අපි දිරනවා මේක අස්තිරයි. ඔය වගේ කතන්දරනේ යන්නේ. හැබැයි අපි දන්නවා මේ කට්ටියම තමයි මේ උපාසක මහත්තුරු ටිකම තමයි මේ ඉතුරු වැඩවලට මේ තියෙන මේ කාන්තාව දිහා ඇහැ ගහගෙන ඉන්නේ. ඒ කියන්නේ කුණුකය ගැන අවිල ඔක්කොම ඒ කියන්නේ බණ ටික අහලා අවිල මේ ස්ත්‍රීව ගොදුරු කරගන්න බලනවා. ඒකට මෙයා දෙනවා රිටර්න් එක. වරෙව්. වරෙව් මගේ කුණුකය වළඳන්. මං හිතනවා ලංකාවේ අර සදාචාර ලංකාවේ ඊනියා ආගමික සදාචාර පොළොවට එහි තියෙන අර ලිංගික කුහකකමට මම හිතනවා මේ සින්දුව භාෂාත්මක ප්‍රහාරයක් එල්ල කරනවා කියලා.
තරම මේ විදර්ශනගේ ඒ ਵਿਚාරය තුල අපි නැවතුණු තැන් එක ගලපා ගැනීමේදී මේ ගීතේ එක්තරා තැනක් තියෙනවා හරි බරයි කල්යاني ඔබ ඒක ඒ විදිහටම ගායනා කළා ලිපේ ගින්න තුන් වේලම අවුලන්ට වරෙව් මහතුනේ කුණු කය වළඳන්ට මේක තුල තියෙනවා මහා දැවැන්ත පණිවිඩයක් ඔබ ඒ වගේම අපි දෙන්න කතා වුණේ විදර්ශනයමයි මේ ඔබ ඒ ඒ පදපේලි දෙකට දෙන්න ඕන සාධාරණ උපරිමයට දුන්නා බොහොම ස්තුතියි වරේ මහතුනේ කුණු කය වළඳන්න මොකටද මේ එන්න කියන්නේ ලිපේ ගින්න තුන් වේලම අවුලන්න සිහිනේ කිරේ අපේ ඊළඟ ගීතය අපි දැන් ක්‍රමානුකූලව වැඩසටහනේ අවසානය हिमीट गमन कर हेनि गीते निरोषा विराजिनी अपे इन अति दक्ष गायन शिल्पिनी अय गायन करपु वेन्पुरा वे गीते मे तमय मंगिता मे गीते मट मतक हेटीर सुशांत मीट कलिंग अभी है वगे मट मतक पलविनी वतावट मे गीते उबट बार कर दशक मैद अनुपहा वगे काले තමයි මේ ගීතේ එන්නේ මේ නිරවි සීනේ කියන කැසට් පඩේට නිරෝෂා ගේ බඩ මනෝහර විලාප නාදය එක්ක මේ එන්නේ මේක මේ එච්.එම්. එම්.එච්.එම්. සම්ස් කියලා ඉන්නවා යා ඒක ලංකාවේ ඉන්න අර මුස්ලිම් මුස්ලිම් සාහිත්‍ය දරයන් ඉන්නවනේ ලංකාවේ දැන් මම හිතන්නේ ඒක ගැන සාකච්ඡා වෙන්නෙත් නෑ ඒ කියන්නේ ගොඩාක් මේ වාර්ගික සමගිය පිළිබඳව කතා කරපු විවිධ ජන වර්ගවල විවිධ සාහිත්‍ය ප්‍රවණතා තියෙනවා එයින් එක්කනේ म्यूसिक संगीते एक अदहस रीति तटु गाय रिद्धि तटु गसन सुधु परवी नुमे पेमीम पेने वीट हूल सुधु परवी तवम काले अवधि नतिदेन वाटे नियगे सड वतुर पार तुल विनाश शब्द हेन्न मलबल सुवंद पारे हमे वियली सुलगा के एक महावासन को वेली लेन बस मावते शब्द अहेन्न इट बस अतु नेतु किसी दे पेने वलाकुल अंदर वेला मे हेतु हिंदा तिबह अड़ेन तनिकम नतिवेन वगैरह इतकोट मे गीते पुराम तीयनवा ताम अपने संगीते अतुले पत शेलवेडी अहेनवा विडितबेनो कैगहन विलाप तीयनवा मे सियाल मेहनवा एक युद्धे पश्चिम करगत माव एक मंकने अद दवस है कोट इतम प्रकंपने पत्न गीत एक मम्मी अद दवस मन थौरगन गीत महेश मंगीतन मे एक युद्ध विशेष मे गीते काले उतुरसा दकुनातर यम किसी आकार जनवर्ग विद्यटा यम किसी आमंत्रण आगतिबुना जाति समीय සියලුම ජනවර්ගයන්ට කියන්නේ පොදුවේ තමන්ව නියෝජනය කරනවා කියන අදහස එන්න ඕනේ. යම් පාලනයක් යම් රටක් යා යුතුයි කියලා යෝජනා කරනවා. ඒ ඕනෑම ජනවර්ගයක කෙනෙකුට හිතෙන්න ඕනේ. මේ මගේ රට. මේ මගේ පාලනය, මේ මාව නියෝජනය වෙනවා මේකේ කියන අදහස. එතකොට මම හිත එක ජනවර්ගයක් විතරක් හිතුවොත් අපේ තමයි මේක අපේ අදහස තමයි අපි තමයි මූලික රට. අපි තමයි අපේ අදහසයි නියෝජනය වෙන්න ඕනේ කියනකොට. එතන සාමයක් ඒකාග්‍රතාවයක් නිර්මාණය වෙන්නේ
එනිසා මම හිතනවා මම ඒකයි අරගත්තේ මේ පුරාවේ ගත්තේ මේ තමයි අපිට ලැබුණු අවසානම අවස්ථාව මේක ගිලිහි ගියොත් සමහර වෙලාවට අපිට ආයෙමත් අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් එනිසා ලද අවස්ථාව හොඳම අවස්ථාව සිසිතා එය නිසි පරිදි කළමනාකරණය කරගෙන අවශ්‍ය ඉලක්කවලට යන්න පුළුවන් නම් ඒ තුල අපිට අවශ්‍ය දේවල් සොයා ගන්න පුළුවන් නම් ඒවා සදාතනික නම් අපි දිනමු උත්සාහ කරමු හැමෝම එකා වගේ දිනන්න මේ එක්තරා යුගයක වේදනාව තුල බිහි වෙච්ච නිර්මාණයක් අපි හම් Villain.
තීක්ෂණට ඇත්තට මොකද හිතෙන්නේ යගේ සජීවී ගායනයට? ඇත්තටම මේ අර හයි පිච් එක එහෙම අර ඒ කියන්නේ පර්ෆෙක්ට් තියාගෙන සිං කරනවා කියන්නේ මම හිතන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. අනික දැන් අපි ලොකුවට රිහර්සල්ස් කරන්නේ නැහැ. මම හිතන්නේ අපි හැමෝම ඉන්නේ එකේ වෙනත් වෘත්තිවල ඉන්න. ඉතින් ඒවත් එක්ක මෙහෙම කියනවා කියන්නේ ෆිස් හැදෙනවා නේ. ඒ කියන්නේ මට දුක මේ ඇයි මේ මම මෙච්චර කල් මේ මෙහෙම මේ තමන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ වලින් එළියට එන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඇත්තටම අපේ මේ අපේ ගායන ශාස්ත්‍රය ගත්තොත් ගායිකාව ඇත්තටම හරි අඩුයි නෙමෙයි ඇත්තෙම නෑ කතා කරන්නේ. අලුත් පරම්පරාවේ ගායන ශිල්පියෝ විතරයි නේ, ශිල්පිනියෝ හරි අඩුයි. ශිල්පිනියෝ ඉන්නවා හැංගිලයි නේද මන්ද අපරාදේ. ඒ මට හිතු කාරණා කීපයක් ඔබ මතු කළා. ඇත්තටම මමත් කල්පනා කළා මේ සජීවී ගැයුමක් මේක. පටිගත කොට නැවත නැවත ගායලා සකස් කරලා සැකසුම් යන්ත්‍ර වලට බාර දීලා ගැහුමක් නෙවෙයිනේ. ඒ නිසා මෙවැනි හැකියාවන් සහිත අය ඇයි ඔබ බාර ගන්න නැත්තේ කියන එකයි ප්‍රශ්නේ. ඇයි එන්න කැමති? ඇයි ඔබ බාර ගන්න නැත්තේ කියන එකයි ප්‍රශ්නේ. ඔව් නේද? සත්‍ය එකයි. ඒ නිසා ඔබ ඇයි එකම පිලක් එකම පිරිසක් එකම රෑනක් පසුපස මෙ යන්නේ? ඇයි ඔබ නවකෙකුට ඔබේ හදවතේ ඉඩක් හදන්නේ නැද්ද කියන එක තමයි මම අහන්නේ. නෑ, ඒක තව එකක් තියෙනවා මහේෂ. ඒ කියන්නේ දැන් ඇත්තට මේ අපේ අයියා කියපු දෙයත් එක්ක දැන් අද කාලේ දැන් අර අලුතෙන් හැදෙන ගීතත් එක බැලුවට පස්සේ මේ වගේ හඬකින් ඇත්තටම අලුත් කාලේ ගීතයකට ලොකු දෙයක් කරන්නේ නෑ. ආ ඒක. ඒ කියන්නේ ඇත්තටම හරි ලේසි අලුත් සින්දු. ඒක හරි. හරි මේ කිසි වේරේෂන් එකක් ලොකුට දාන්න දෙයක් නැහැ. ඉතින් අර ඒ සංගීතේ මං හිතන්නේ අපි ඇත්තටම දැන් අපේ අලුත් පරපුරේ අපේ කට්ටිය ඇත්තටම අපි try කරනවා වෙනස් විදිහේ ලංකාවට ආවෙනික දෙයක් නිර්මාණය කරන. ඒ උත්සාහය තමයි අපිත් ඇත්තටම ඉන්නේ. අපිට අවශ්‍යතාවය තියෙන එතන. ඉතින් බලමු ඉස්සරහට හොඳ හොඳ කට්ටිය එළියට එයි කියලා හිතමු. මේ සියල්ල විදර්ශනත් හොඳට බලාගෙන. විදර්ශන මං හිතන්නේ දැන් නිරෝෂා පවා දැන් මේ වගේ සින්දු කියන්නේ ඇත්තටම. ඒගොල්ලොත් අත ඇරලා තියෙනවා. ඒක මතන්නේ අත ඇරලා කියන්නේ විදර්ශන අත අරින්න වෙලා තියෙනවා. ඒක මෙහෙම එකක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුතලයේ පසුබිම හැදිලා තියෙනවා. එහෙම නිර්මාණ බිහි වෙන්නේ නැහැ. විදර්ශන මට ඔබේ වටිනා කාලයෙන් පුංචි වෙලාවක් දෙන්න. අපි මේ මූණ පොතත් එක්ක තියෙන අපේ සුහද ගනුදෙනුවේ අපි කවිකාරයින්ට කවිකාර සිත් ඇති ඔබට අවස්ථාවක් දීලා තියෙනවා. ඔබේ කවිය අපේ මේ මූණ පොතේ අපේ පිටුවට එවන්න. අපි තෝරාගත්ත කවියක් හැමදාම වැඩසටහන ඇතුළතදී කියවනවා කියලා. අපි මේ සතියේ තෝරගත්තේ සුගත් අමරසිංහ. සුගත් අමරසිංහ කියන අපේ මූණ පොතේ හිතවතා දැනට ජීවත් වෙන නයිජීරියාවේ ඔහු ලියලා තියෙන මේ ප්‍රස්තුතය ඉතාම වැදගත් ප්‍රස්තුතයක්. ඒ තමයි ඔහු සටහනක් තියලා තමයි කවියට යන්නේ. මල්වර වූ දිනේම අල්ලපු ගෙදර අයියාගෙන් දෙතොල් හාදුවක්. මේක තමයි පුවත. බලන්න මේ පුවත මොනතරම් භයානකද කියලා. ඔහු ලියනවා මෙහෙම. හින වුණා සමන් මල් හිස මතට වැටෙද්දී විසිරුණා පිනි බින්දු මැටිකලය බිඳෙද්දී වැගිරුණා කිරි කඳුළු කොස්ගහට කොටද්දී දෙපළුවිය පොල්ගෙඩිය ගේ තුළට ඇදෙද්දී රූපක මවනවා. අත්පොඩියේ සුළං පහරට පහනත් නිවා කහපාට මල්ගවුම අලුතෙන්ම මස්සවා චේන් පොඩියක් කරට අරුංගල් කනටලා උදා ඉරපිනිදියෙන් විකසිතව නැහැවුණා. නිවිනිවි දිලීයයි ගේවටේ බල්බ් වැල. මෙන්න කවිය පටන් ගන්නවා සමාජ කාරණාවට ගහන්න. නිවිනිවි දිලීයයි ගේවටේ බල්බ් වැල සහරා ප්ලෑෂ් බෑක් කෑගසයි සවන්වල. මේ සහරා ප්ලෑෂ් සංගීත කණ්ඩායමත් එක්ක ප්‍රශ්නයක් නෙවෙයි. ඒකේ සමාජ කාරණාව කියන්නේ. බෝතලුත් හිස්වෙයි එකින් එක මේසවල. මල්වරය විකුණුනා සාදයේ පෙලින් පෙළ. මෙන්න දැන් විකිනෙනවා. අමතකයි සියල්ලට දෝනි ගෙයි කෙළවරේ. බැලුවා එකින් එක තෑගි ටික කළුවරේ. හෙමින් දොර ඇර ඇවිත් උඩහා අයියා කාමරේ. තොල් තෙමීගෙන ගියා පළමුදා මල්වරේ. මේවා එදිනෙදා සමාජය තුළ අපිට දකින්න ලැබෙන කාරණා. ඉතින් ගීතයක් අරගෙන ඇවිත් ගීතයේ විචාරය තුළට ගිහිල්ලා එහි තියෙන සාහිත්‍යමය සහ සමාජ කාරණා කතා කරන අතරතුරේ මෙවැනි කවියක් අරන් ඇවිත් ඒ කතා කරන්නේ එමම තමා.
මේ මෙසේ සිදු නොවන්නේ කොතනදයි ඔබ දන්නේ නම් වහම අපවිත වාර්තා කරන්න අපි කැමති ඒ අයත් එක්ක අපිල් දැනගන්න දරුවන්ගේ මල්වරය විකුණන්න එපා අපි යන අපේ ඊළඟ ගීතයට සුන්දර ගීතයක් කරුණාරත්න දියුල්ගෙනේ මහත්මයා ගායනා කරන ඔහුගේ ඉතා ප්‍රේමණීය හඬින් මේ ඇසට අසුවන මායිමේ මේක අපි ඉතාම ආදරෙන් අපේ පාසල් වේදී පවහපු ගීතයක් ඔබ අපේ වැඩසටහනට ගෙනවිත් තියෙනවා ආමන්ත්‍රණය කරන්න ප්‍රේක්ෂකව මම මේක අරන් ආපු මම ප්‍රධානම හේතුව මම ප්‍රේමයේ විප්‍රලම්බ ශුංගාරය කියන්නේ අපි කියන්නේ විරහයේ ඔව් ඒ රසය මේ තරම් කදිමට දැකපු ගීත 14කින් 14ක් තේරුවත් මම හිතන්නේ මට උඩින් මෙන්න මේක එක එක මේක ගන්න ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම අපේ පැරණි සාහිත්‍යය අපේ සම්භාව්‍ය සාහිත්‍යය නැවත කොහොමද මේ මේ නවීන ගීත කලාවට ගන්න කියන අභ්‍යාසය මම දකිනවා මේකේ විශේෂයෙන්ම සුළු කලින් උදාවත කියන මේ ගුරුළු ගෝමින්ගේ ධර්ම ප්‍රදීපිකාව ඒ හරහා තමයි ආදර්ශය එන්නේ කියන්නේ ඒක විසින් අරගත්ත ගීතයක් ඒකේ තියෙන රූපක මම හිතනවා ගුණදාස කපුගේ සංගීතයත් එක්ක එකතු වුණාම අර විශේෂම සුළු කලින්ගු කුමරු හා විශේෂම සාගල් නුවර මදුරජ්ජුරුවන්ගේ දියණිය අතර ඇතිවන ඒ සම්භෝගය සායි වෙන්වීම විරහවේ සියල්ලම තියෙන මොකද ඒ සුළු කලින්ගු දාවතට අනුව ඒ දෙන්න හම්බෙන්නේ ගහක් උඩ මේ මොකද්ද මේ මේ කුමාරී ඉන්නේ අඹ ගහක් උඩ ඉන්නේ එතකොට මේ සුළු කලින්ගු කුමාරයා එනවා එයා කියනවා මේ ඔයා වර්ණනා කරලා ඒ භාෂාවෙන් වර්ණනා කරලා කියනවා මේ ඔයාගේ හිත ගලක්ුණේ කොහොමද කියලා මෙච්චර දේවල් මෙච්චර මෙච්චර චමත්කාර ජනක විදියට මහා බ්‍රහ්මයා ඔයාගේ ශරීරය මවල තියෙද්දි ඔයයි ගලක්ුණේ ඔතනින් එක් බහින් නැද්ද වගේ එකක් මෙතනින් පස්සේ ඒකාන් කවුද ඒ කුමාරි බහිනවා බහැලා එදෙන්න ඒ මොහොතේම ලිංගික සම්භෝගයකට ලැබෙනවා ඒ වෙලාවෙම වෙනවා හරි එතකොට මම හිතන ඒ කාලේ ඒ සාහිත්‍යයේම ගැටලු තිබෙද්ද නැහැ තම චමත්කාර ජනක විදියට ඊට පස්සේ ඒ දෙන්නගේ වෙන්වීම විරහව ඒ වේදනාව තමයි මේකේ ඒක නැවත යාවත් කාලින කරලා තියෙන්නේ අපි ආපහු අපේ පැරණි සාහිත්‍ය කර්ම කියන්නේ ලංකාව විතරක් නෙමෙයි විදේශීය සමන් කියන්නේ ඒක පෙරදිග අපරදිග දෙකේම මම හිතනවා අපි නැවත යන්න ඕනේ විශේෂයෙන්ම අපේ රටේ සම්භාව්‍ය සාහිත්‍ය දැන් අපිට උගන්වනවා සිංහල සාහිත්‍යයට උගන්වනවා නමුත් මම හිතනවා ඒක උගන්වන විදිය සාය දරුවන් එක්ක ඒක සම්බන්ධ වෙන්න විදිය ලොකු ගැටලුවක් තියෙනවා එතකොට මම එවැනි પરම්පරාවක් දැන් අවසන් වෙමින් යනද මහින්ද සානායකල වගේ ඒ සාහිත්‍ය නැවතකට රත්නශ්‍රීල වගේ දැන් යාගෙම තියෙන අජානේ ස්කූටර් වගේ එකක් ඒක තියෙන්නේ ශ්‍රීකාල කන්‍නි වස්තුව. එතකොට මේ සියල්ල ඒ කියන්නේ අපේ අතීත ජන කතා අපේ අතීත විත්ති හරි මේ සියලුම ඊටාම වර්ණවත් සාහිත්‍යයක් අපිට තිබුණේ. මේ සාහිත්‍ය නැවත කොහොමද අපි කැඳවන්නේ අලුත් තත්ත්වය තුළ. ඒක අලුත් විදියට ඒක ප්‍රතිනිර්මාණය කරන්න කොහොමද කියලා. ඒ කාරණේ මම හිතන්නේ හිතන්න ඕනේ කියලා. දෙවැනි පදමාලා නිර්මාණය කරපු විශිෂ්ට ගීවද රචකයන් කවියන් හිටපු රටක් තවමත් ඒගොල්ලෝ ඉතුරු වෙලා ඉන්නවා ඒගොල්ලෝ වයසයි දැන් ඒගොල්ලන්ට ඒකට ප්‍රවේශ වෙන විදියක් නැහැ දැන් අලුත් පරම්පරාවක් ඕනේ අලුත් පරම්පරාවක් ඕනේ හැබැයි අලුත් පරම්පරාව දැන් අතන ඉන්නේ එක තමයි අපි අර ඉස්සලා ආරම්භයේදීම මෙහෙටසනානේ කතා කරපු එකේ ගැටුව එතනින් මුදවා ගත යුතුයි ඒකට කතිකාවක් අවශ්‍යයි සැලස්මක් සැලස්මක් කතිකාවක් භාෂාව පිළිබඳව සංස්කෘතිය පිළිබඳව ඒ කියන්නේ නූතන කතිකාවක් අවශ්‍යයි. ඒ කියන්නේ පැරණි අර ඒ ගල් ගැසුණු අර වැඩවසම් යල්පිනිනු එතන හිර වෙන්නේ නැතුව අතීතය නැවත මං කිව්වේ ඒකයි අර ඉස්සෙල්ලා වාදින පුනර්ජීවනය කරන්න. අතීතයේ අගතියක් කරා යන්න නෙමෙයි. අතීතය කරා අපි ඒ පල්ලම් බහින්න නෙමෙයි. අපි අතීතයේ අපේ ධන නිදාණය භාෂා කෝෂ්ඨාගාරය ඒ සාහිත්‍ය සම්පත නැවත වඩා හොඳින් මං කියන්නේ ඒකට අවශ්‍ය පදමාලා නිර්මාණය විය යුතුයි. මම දන්නා ඒක කොතනින් පටන් ගන්නද කියලා මේ අවසාන වශයෙන් මම හිතන මේ ගීතය බැලුවොත් අපිට දැන් මම හිතන මේක ආරම්භ වෙන්නේ ඇසට අසුවන මායිමේ බඹර සනකිලි මල්වනේ රයිට් ඒක මල් විලක් තියෙනවා ඉදිරියේ හරි මෙන්න අපි හිතමු දෘශ්‍ය රූපයක් විදියට ඇසට අසුවන මායිමේ ඇසට පෙනෙන මානෙම තියෙන්නේ ඒක මල් විලක බඹරුන් තාම කුල්මත්ව සනකිලි මේ සනකිලි සිරි මවනවා අනිත් පැත්තේ ඒකත් එක්කම එන ඊළඟ පදමාලාව ලසෝල් ලැබිගුණ ලැබිලුනා සිත. එතකොට මේක වනයක්නේ. මේක විලක් තියෙනවා විලේ මබරු නටනවා. අනිත් පැත්තේ තියෙන්නේ ඒ කියන්නේ ඒක ලසෝල් ලැබුගිනි.
හදවතේ වේදනාවේ ශෝකයේ ලැබුගිනි අවිලිට සිතක් බාන ඒ දෙක එකට තියෙනවා ඒක හරිම ලස්සන වෙන එතනින් ඒ කියන්නේ එක පැත්තක මල් සනකෙලිය හය පැත්තේ ලැබුගින්නක් හරි ඒ දෙක එකට පැවතුලා අපිට රූපයක් මවන ඊට පස්සේ සියපතක් මත විසුල පිණිකට සැඩ සුලං වැද සරසරින් හෙත ඒකත් එහෙමයි ඒ කියන්නේ මින් අපිට පෙන්නනවා ඔව් මින් මේ නෙළුම් මලක් උඩ පිණිකට පිණිබිඳු දහස් ගණන් තියෙනවා ඒක සැඩ සුලං වලින් ඒක වැටෙනවා එතකොට ඒකත් එක්කම අපි ටක් ගාලා අර ඒ දෘශ්‍ය රූපයකට ගෙනියනවා සංකල්පීය රූපයකට ගෙනියනවා ඔබෙන් හගෙන් රිදවුම් ලැබුණ මොහොතක ඔබේ වතමට නැගී සිහියට හරි එතකොට මේක අපිට කියන්නේ මේ කඳුළු ගැන මුකුත් කියන්නේ නේ ඒ කඳුළු වැටෙනවා කියන එකක් අපිට ඒ භාෂාවට ගේන්නේ එතකොට අපිට පෙන්වන්නේ අර රූපකයේ හරහා කාව්‍යෝක්තියක් ගොඩනගනවා අපතුල ඇති කරන රයිට් එහෙමනම් මොකද්ද මේ මගෙන් රිදවුම් ලැබුණා छेदने සතරාති විහිදෙච්ච මලක මල්මි මකරන්දයන් වැටෙනවා ඒ මොකද ඒක වැగిරෙන විදිය දකින්නවා එතකොට ඒ රූපය පෙන්නනවා ඒ රූපයත් එක්ක අනිත් පැත්තක පාට පෙන්න ඔබේ ලවණත ඔබේ තොල්වල සදුණු මීවිත මත්කලා මතකයි මගේ සදයික කියන්නේ ඒ කියන්නේ මොකද තොල් සිප ගැනීමක්ද කියන එක හගවන්නේ ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් හැබැයි එයාගේ මගේ පෙම්මතියගේ වෙන්නුණු පෙම්මතියගේ ඒ තොල්වල පිරුණු මී බඳුන් නැත්නම් මේ මී විතේ මකරන්දේ විසින් මගේ හදවත ඒක ඒ හදවතයි මත් කරන්නේ. ඔව්. එතකොට මං කියන්නේ සිරුර නෙවෙයි. ඔව්. ඔව්. සිරුර නෙවෙයි. ඒ කියන්නේ හදවතයි සිරුරයි අතර තියෙන ඒක මිතිය. ඒක මිතිය. ඔව්. එතකොට ලිංගිකත්වයේ අර ඊනියා ශාරීරික ලිංගිකත්වයේ වෙනුවට ලිංගිකත්වයේ ප්‍රහර්ෂය පවතින ආදරයේ ආදර ලිංගිකත්වයේ ප්‍රහර්ෂය පවතින්නේ. වක්‍රෝත්ති හොඳින් පාවිච්චි කරලා. වක්‍රෝත්ති හොඳින් පාවිච්චි කරලා දෙනවා. ශරීරයයි ආත්මයයි ආත්මයන් අතර ඒක මිතියක් තුලනේ අපිට ඒ කියන්නේ දැන් සින්දුව නිකන් අහන්න ඕනේ වගේ කතියකුත් තියෙනවා ඔව් ඔබ ඉතා අපූර්වට අපි එතෙන්ට අරගෙන යනවා ඒ නිසා තව යමක් කියනවා නෑ ඒක තමයි මට ඒ වෙන උමනාවුනේ මෙන්න මෙහි අර ඒ කියන්නේ මේ ඒ විචිත්‍ර චින්තාව සංකල්පීයව ගොඩනගන්න ඕනේ භාෂා ව්‍යුහයක් හදන්න ඕනේ කියන එක ඒක අපිට දැන් නැති වෙලා තියෙන්නේ දැන් අපි මගේ ස්ටිනේ කිරහ වැඩසටහන ගීතයන් වෙනුවෙන් විශාල කාලයක් එන නිසාම මම හිතනවා ඒ කියන්නේ මේක අහන්න බලන සුවහසක් ජනතාව අතර ඉන්න නිර්මාණශීලී මිනිස්සු හිතන්න ඕන කාරණේ තමයි අපිට නැති වෙලා තියෙනවා මේ භාෂාව එක් පැත්තක විනාශ වෙලා තියෙනවා භාෂාව ජාතිවාදීන්ගේ ഘോഷාකාරයන්ගේ ඒක ඔවුන්ගේ හඬ විසින් මේක දූෂණය කරලා තියෙනවා අපි නැවත අපේ මේක පිළිසකර කරගන්න යුතු නිසා අපේ තරණි භාෂාව සහ අපේ නවීන භාෂාව අතර අන්තර් සම්බන්ධයක් හදාගත්ත අලුත් කතිකාවක් සංගීතයට ගීතයට අවශ්‍ය කරනවා එක යුගයක් ඉවරයි. අලුත් යුගය තවම ඇවිල්ලා නැහැ. ගීතයට යමු අවසාන වශයෙන් මම පුංචි ප්‍රශ්නයක් අහන්න කමන්න. විප්ලම් සුංගාරේ හොඳට විඳලා තියෙනවද ඔබ? ඔව් නිර්මාණ තුල නෙවෙයි. ඔව් විඳලා තියෙනවා කියන්නේ මගේ ජීවිතය ඇතුලේ මගෙන් ඒක විඳපු අයත් ඉන්නවා. ඔබ විඳලා නැද්ද? අවස්ථා තියෙනවා හැබැයි මම හිතන්නේ වැඩිපුරම වෙලා තියෙන්නේ ඔව් ඒක වරදක් විදියට ගත්තත් මගේ ජීවිතේ මම පසුතැවෙන වෙන දේවල් තියෙනවා ඒක මම ආදරේ ඒ චමත්කාරී විදින මොහොතවල තියෙනවා ඒ අවදක් තියෙනවා ඉතින් ප්‍රේමයේ මම හිතනවා විප්ලම්බ ශුංගාරය අනේකාත කොහොම ඇද්ද කියන ඒ වේදනාව මට තියෙනවා ඒ කියන්නේ අනේකා විදින විරහව පිළිබඳ ඒ විරහවේ කොටසක් මම මගේ කරගෙන ඒක විදින අතීතයන් අත්දැකීම් තියෙනවා විදර්ශන ඇත්තටම ප්‍රේමය නැමැති ප්‍රස්තුතය ඇතුලේ ඔබ නිසා අතිශය වේදනාවට පත්වෙච්ච පාර්ශවෙ ඉන්නවද ඔව් ඉන්න පුළුවන් මං හිතන්නේ නෑ ඉන්නවද ඔව් අතිශය කියනවට වඩා ඉතින් මං හිතනවා ඒක හරි සංකීර්ණයි ඉතින් ඒ ඉන්නවා ඔව් ඔව් ඉතින් අපේ ඒ ප්‍රේමය ඇතුලේ වෙච්ච ගනුදෙනුව තුල ගනුදෙනු ප්‍රේමය ආපු ගමන් වග ඒක තනකවත් ඔබේ හිත ඔබට කිව්වේ නැන්ද කෑ ගහලා ඔබ වැරදි කියලා
ඔව් මට හිතච්චේවා තියෙනවා මං වැරදි ඒකම මම සාධාරණයි කියලා හිතච්චේවා තියෙනවා හැබැයි වැරද්ද වැරදි කරගන්න බෑද ඒතකොට අපේ ප්‍රේමයේ සමහර දේවල් තියෙනවා ප්‍රේමය ඇත්තටම අසාධාරණන් බිඳ පැටීම් කියලා හිතන ඒවා පොඩ්ඩක් පසු ආවර්තිත දේවල් අපිට පහුවෙලා හිතෙනවා නමුත් එක්තරා මොහොතක ඒක සාධාරණීකරණය වෙනවා ඔව් ඒක මොහොතක අපිට ආදරය කරන කෙනා වෙනුවෙන් ඇයගේ පැවැත්ම වෙනුවෙන් ඔහුගේ ඔයගේ පැවැත්ම වෙනුවෙන් අපිට අඩියක් පස්සට ගන්න වෙනවා ඔබ එහෙම aran තියනවා ඔව් අඩියක් පස්සට ගන්න වෙනවා අලුත් අඩියකට යන්න වෙනවා එතකොට මම අඩිය පස්සට ගත්තකම මම අලුත් අඩියකට ගිහින් තියනවාද ඔව් ඉතින් සමහර විට අඩි පස්සට ගන්න වෙන ඒවා කියන්නේ තව අඩි ගොඩක් එක්ක පටලවිලා තියෙනවා නේද පුළුවන් මම හිතන්නේ ඔක මම ඔබට කියනවා ඔබ අලුත් අඩියක් තියන්න බලාපොරොත්තු වෙන්න අඩියක් පස්සට ගන්න නෑ නෑ අපිට සමහර අඩි සමහර ජීවිතයේ සමහර අධ්‍යක්ී මහම්බයන් අපිට මුණ ගැහෙනකොට ඒ අහම්බයන් සමගින් අපේ ජීවිත අර්බුදයට යනවා මම හිතන්නේ ගොඩක් ප්‍රේමය හරියට හරි විදර්ශන අපි දෙන්නම එකතු වෙලා දැන් අහමුසින් ඔව් හරි කොහොමද අන්නහරි හොඳ ප්‍රශ්නයක් ඇහුවා සාතිකෙම්ම ඒ සේමයි අපි එක දෙයක් කියනවා මාස මම දැන් අද දවසේ මම ඒකෙන් ප්‍රේමය තුල ඉන්නකොට ප්‍රේමය තුල ඉන්නවා හැබැයි ඔබ ඒක කිව්වේ ඔබේ ආරක්ෂාවට නෑ ආරක්ෂාවට නෙමෙයි මම ප්‍රේමය තුල ඔබේ වර්තමාන සම්බන්දතා ආරක්ෂාවට ඔබ ඒක කිව්වේ කියලා මම යෝජනා කරනවා නෑ පැහැදිලිවම ප්‍රේමය මෙහෙමයි ප්‍රේමය තුල ඉන්න පුළුවන් අපි ප්‍රේම කරනවා නම් දැන් මගේ අදහස නම් දෙදෙනෙකුට එකවර ප්‍රේම කළ නොහැකි ඒක වෙන්න බෑ මොකද ප්‍රේමය කියන්නේ දෙපළු වෙන එකක් නෙමෙයි गायन ඇසට අසුවන මායිමේ බඹර සෙනෙකේ මනවිලේ ලසෝලවගිනි එවිලුනා සිත ඔබ මගින් වින්දෝතිනි ඇසට අසුවන මායිමේ බඹර සෙනෙකේ මන लसो लोगिनी एविलो मासित उब मगिन बिन्दूदिनी
අතර අත පිදි විහිද එක සිත මලේ මල්ලි බඹර යුරු දැක සතර අත පිදි විහිද එක සිත මලේ මල්ලි බඹර යුරු දැක ඔබේ ලවනත සැදුණු මේ විත මත්කලා මත ඇසට අසුවන මායිමේ බඹර සැනකෙමි මල් විලේ ලසෝලවගිනි ඇවිලුනා සිත ඔබ මගින් වින්දෝතිනි ඇසට අසුවන මායිමේ බඹර සැනකෙමි මල් විලේ ලසෝලවගිනි ඇවිලුනා සිත ඔබ මගින් වින්දෝතිනි හැමදාම කියන එක තමයි කියන්න වෙන්නේ ඉතින් මේ තීක්ෂණ ඉතාම රහට ගායනා කළා හැබැයි තීක්ෂණගේ ගැයුමට මේ කිසිදු අසාධාරණයක් කරන්න නෙවෙයි මම මේ දැන් කියන වාක්‍ය කියන්නේ ඔය ගීතේ අර හරියටම තියෙන ලසෝ ලැබුගිනු ඇවිලුනා සිත කියන හැඟීම එන්නේ ආදරයට කියන්නේ දිවුල් ගායනකොට තමයි නෑ ඒක ඇත්තම මේ හඬේ තියෙන පුදුමාකාර විරහාවක් ඒ කියන්නේ මේ දැන් මගේත් සාම ඇත්තට මම මේ මේ ගීතේ තියෙනකම් හරි ආසාවෙන් ගායනා කරේ මගේ ජීවිතෙත් ඇත්තට මම ෆලෝ කරපු මම අදටත් කැමති ගායන ශිල්පියා තමයි කරුණාරත්න දිවුල්ගෙන මහත්මයා ඒ කියන්නේ හැමදාම අර පිස්සුවෙන් වගේ සින්දු අහන්නේ නැහැ හැබැයි එතුමගේ සින්දුවක් ගියොත් අනිවාර්යෙන් ඒක අහලා තමයි ඉතුරු වෙන්නේ ඇත්තටම ඒක ඇත්තට මේ ඒ ලයන්විතිකම මං හිතන්නේ අපට ඒක හරි අමාරු ගන්න ඒ කියන්නේ අපි ගායනා කරන්න කරන්න වෙන්නේ අපි ඒ ලයන්විතකමට අසාධාරණයක් අපි කරනකොට ඒක ඊතරවයි ඔබ ඒ නිසාම වෙන්නේ නැති ඊටාම හොඳට ගායනා කළා ඔහු ගායනා කරන ගීත අතුරේ මේ මම ඊටාම කැමති ගීතයක් තමයි විදර්ශන නෙතට උලෙලක් වියේ දාන නේද ඒකත් මෙයාගේ මේ මහින්දසනක් ඔව් ඒකත් ඒ පුදුම යථාර්ථවාදී ගීතයක් ඒක හරි රහට දැක්කම ආව දැන් ඔබට පේන්නේ නේද ඒ වගේ ඒක හල්ලස්සන නෙතට උලෙලක් කියනකොටම නෙතට උලෙලක් ආවයි ගොඩාක් දේවල් කියනවායි ලොකු කතාවක් නේ කියන්නේ එදා මිහිරට ලං කරගත්ත මට අද ඔබ පරිභව කරන්නේ කෙසේද යන එක තමයි මේ ලස්සනට අහන්නේ නේද ගායලා ඇතිද මීට කලින් ඒක ඔව් ගායලා තියෙන තැන දෙක පොඩි ශ්‍රුතිය අරගෙන පොඩ්ඩක් කියන්න පුළුවන් ආ කියන්න ඔබ එකඟද විදර්ශන මේ ඔබේ වෙලාව නේ මං කියන්නේ නිතට උලෙලක් වියේදා ඔබ කඳුළු බිඳුවක් නොව මෙදා මේ තරම් සිත පාරවන් මකින් වරදක් උනිද මන්දා නිතට ලේලක් වියේදා ඔබ කඳුළු බිඳුවක් නොව මෙදා මේ තරම් හිත පාරවන්නේ මකින් වරදක් උනේද මන්දා විශිෂ්ටයි නෑ අත්‍තරමයි මේ තව එකක් කියන්නේ කියන්නේ මම අහලා තියෙන කතාව එක ඇත්තක් නං අත්‍තර මට එතුමා මේ සජීවීව හම්බෙලා කතා බහ කරන්න ලැබිලා නෑ හැබැයි එතුම ගැන අහලා තියෙන මේ ගීතයක් ගායනා කරන්න කලින් ඔහු පදමාලාව ගැන ගොඩක් හිතනවා කියන මම හිතන අපේ අලුත් පරපුරේ තියෙන වැරද්ද ඔක මේ කියන්නේ අර වචන ගැන එකින් එක හිතනවා එයා හොඳට හිතලලු ගීතයක් තෝරගන්න මං හිතන්නේ අන්න ඒ පුරුද්දත් ඒ කතාව ස්ථීර කරනවා හේතුව මමත් එක්ක දවසක් ලොකු දුර ගමනක් යන වෙලාවක ඔහුගේ වාහනේ මං යනකොට තීක්ෂණ මට ওই කතාව ඉතා පැහැදිලිව කිව්වා එළමෙන හැම තත්පරයකටම කලින් මම මේ වචනෙට ගිහින් තමයි පස්සේ ගීති වචනේ උදාහරින්න කියලා ඒ වගේ මේකේ මේ තරම් හිත පාරවන්නේ කියලා නෙමෙයි මම කියනකොට කියවෙන්නේ මට මේ තරම් හිත පාරවන්නට මගෙන් වරදක් වුණේද මන්ද හැබැයි දැනුත් මගෙන් වරදක් වුණාද දන්නේ ඔබේ වෙලාව අරගෙන මම ඔබත් වින්ද හැබැයි මම දැක්කා සාමි කවුද මේ දිවුල්ගනේ කියන්නේ ඊටාම හොඳ සාහිත්‍ය ලෝලියෙක් ඔව් ඇත්තටම
පොත්පත් ගොඩාක් කියවන අලුතෙන් එන දේවල් හොයලා බලලා කියවන ඒකල අදාහගන්න බැරි තරම් මේ කියවන්නේ හ්ම් හ්ම් ඉන්සා අපි අපේ කතිකාවට අලංකාරයක් එකතු කරන එකේ හ්ම් අපි යනවා අපේ ඊළඟ ගීතයට ඊට යන්න කලින් මේ පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න හිතුණා මට දැනට ඔබ ආදරවන්තයෙක්ද ස්වාමියෙක්ද පියෙක්ද ප්‍රේමය තමයි ප්‍රේමය තමයි පැවැත්ම මම තනතුරු වලට ගිහින් නෑ නෑ තනතුරු වලට නෑ ප්‍රේමය තමයි ඉතින් ඒක තනතුරු වලට ඉතින් මගේ ඒ කියන්නේ මෙහෙමයි ඉතින් අපි අවශ්‍ය ඒ තනතුරු කියන දේවල් ඉතින් ලැබෙනව නැති වෙනවා ඔව් නෑ ඉතින් තනතුරු අවශ්‍ය වෙන්නේ නැවත තනතුරු ඕන නිසානේ එහි තියෙන මෙන්නත් පරප්‍රසාද නිසානේ මම හිතන්නේ ප්‍රේමය ප්‍රේමවන්තෙක් නේ ඔව් ඉතින් ප්‍රේමය හැමදාම තිබුණා ප්‍රේමවන්තෙක් තමයි හැමදාම ප්‍රේමවන්තයා ඔව් ප්‍රේමවන්තයා ඉතින් මරණකම් ඔය හැම තනතුරේම ප්‍රේමයෙන් එක්ක ඉන්න පුළුවන් ඔව් ඒක හරි ඔව් ප්‍රේමයෙන් පමණ මිස ප්‍රේමවන්තයෙක් නැත නැත. එය ප්‍රේමයම. ඔව්. ප්‍රේමය ගැන මේ ප්‍රවේශමින් පැබෙක් ඔබත් එක්ක කතා කරන්නේ. දැන් නවයේනි ගීතේ මොකද නවයේ ප්‍රවේශම වෙන්න බෑ. නවයේනි ගීතේ මේ සුනිල් ඉදිරිසිංහන් ගායනා කරන එකත් බොහොම මේ උපදේශාත්මක ගීතයක්. වෙරළු ගෙඩිය හරි 8කටද 7කටද 8කට කියලා. 8කට කියලා. එමෙකෙන් තමයි තියෙන්නේ. කපාගෙන මේ කොටහක් නොකා දෙගුරුන්ටත් මේ ගීතය ඇතුලේ විදර්ශන කොහෙද යන්නේ මේ මේ කියන්නේ 1986 දී ඒ කියන්නේ මගේ සෙනෙහස කියන කැසට් බඩේට තමයි මේක ඉස්සලා මේ වෙන්නේ ඊට පස්සේ සුනිල් ගී 22 කියන මේ සංයුක්ත තැටියට මේ වෙනවා 2005 දී එතකොට මේක රචනා කරන්නේ ඊටාම දුර්ලභ සහ ඒ කියන්නේ ගී පදමාලා හොයාගෙන ලුහු බැඳගෙන එහෙම ගියේ නැති වසන්ත කුමාර කොබවක යාගේ පදමාලාවක් විතර රත්නායකගේ සංගීතය ඒ කියන්නේ අපි එක්කාලයක ද මේකේ මේ මූලික වශයෙන් කියන්නේ ඒ කියන්නේ එකට එක මහගෙදර එකම එක විස්තෘත පවුලේ ජීවත් වෙච්ච දරුවෙක් සායි දරුවන්ට ඊයින් පසුව සිද්ධ වෙන ඔවුන් වැඩිමහලු වෙනකොට ඔවුන් මේ ඒක ඔවුන්ගේ දේපල ධනය සාඋන්ගේ ජීවිතේ වැඩිවියටපත් වෙනකොට මේ සියල්ල උන්ට මගහැරෙන එක अतीत काले सहोदर सहोदरियान विधिया टेकट हिटिया अवसान वशेन ओन्यान्नतीन गमन गेन इत मम्मीतनवा एकाक एकगेन करेन अर सुलभ विचारे ओक मंगीतन अभई लंका भी मेक बेन्नी आई लंका वगैरह अटवाल बल्ट मेक बेन्नी आई किए नेक मम्मीतन मम रिश्तेल कथा कर संबंध है नवत मेक मंग आस मेक अर अपे ये अतर मे अपे जन जीवित लंका भी अपे तिब्ब बौद्ध सहनिकूत आगमिक सांस्कृतिक वटिनाकम अपीट जीवित गन किए අපිට මරණය ගැන කියන ඒ අපේ සාමාන්‍ය පොදු ජන වාරය තියෙන. ඒ අදහසකුත් මේකට එකතු වෙලා තියෙනවා. දැන් මේක තියෙනවානේ එක මී සයන කාටත් දිසුවේ දෙති. ඒ කියන්නේ බිම් පංගුවට ලොල් වී මල් ගම් නොයති කියලා. මම හිතනවා ඒක මම කියන අපේ උරුමේ ඊටම වැදගත් කැලලක් ඒක. يعني අපි අපේ රටේ ජන ප්‍රජාව තුල තියෙන හොඳ අදහසක් තමයි අනිත්‍ය ගැන. අපේ මරණය පිළිබඳ අදහස අපි මේව අරන් යන්නේ නැහැ කියන එක. මම හිතන්නේ ඒක හොඳ කැලල. ඒකම තියනවා ඒක එහෙම කිව්වට අපිව තවමත් අර අපිව එල්බ ගත්ත අපි වෙනස් කරගත්තේ නැති අපේ අගතියන් ටිකක් තියෙනවා අපේ පෞරාණිකත්වයෙන් එන ගතානුගතිකත්වයෙන් එන මම හිතනවා මේ දෙක අතර හැටුම තමයි මේකේ තියෙන්නේ සා අපිට එළිය සමාජෙත් පේන්න තියෙන එක මේ විශේෂයෙන්ම දැන් අපි බැලුවොත් එහෙම දැන් මේක සහෝදර සහෝදරියන් අතර ප්‍රශ්නයක් විතරක් නෙමෙයි සාමාන්‍ය සමාජයේ උනත් මම හිතනවා ඉතින් අපි ඒ කියන්නේ පාරක ගියත් මගතොටක ගියත් මේ කියන්නේ වාහනයක් නැත්නම් වාහන එක ගියත් අපිට පේන්න තියෙන අනේකාව ඉක්මවලා ඒ කියන්නේ Tamange කොටස නැත්නම් Tamanව ඒ Taman ඉදිරියට යන තැනක් හැදිලා තියෙනවානේ මම කියන්නේ මේක වෙනස් වෙලා නැහැ නේ තාම තුර අපිට මම හිතනවා මේ මහජන අවකාශය තුල අපිට ඒක හෙන්න තියෙනවා ඒ කියන්නේ කේවල මිනිහා ඉන්නේ තාම හැබැයි කේවල මිනිහා තුල ඉන්නේ අර ගතානුගතික කේවල මිනිහා අර අපි කියන්නේ යුරෝපයේ අර නිය පුරවැසි කේවල මිනිහා නෙමෙයි केवल मिनिया हों समूह वगेम अरे केवल अभी क्या तनि मनुष्य पुरवसी मनुष्य अवश्य अभी अपे इन्े ये पुरवसी मनुष्य ने मे अपे इन्े आत्मार्थकामी तंग डावेल कोहमारी गोडदागन कक्खर गेम गहन बलागिन इन्न ये केवल मनुष्य अभी आगे पिटिपस्तन सेवन तमाय अरे अपे आचुन्न काल्पिक तम अदान ग्राही ये मतवादी ग्रामो एक पौलिंगन ඊට පස්සේ ඒ සියලුම ආගමින් එනේ මේ සියලු දෘෂ්ටීන් වලින් ඒ සමූහයක් ගැන කියනවා නැත්නම් පොදු ප්‍රජාවක් ගැන කියනවා
රයිට් භාෂාවේ තියෙනවා හැබැයි එදා ජීවිතය තුල මේ දෛනික ජීවිතය තුල මහපාර තුල ප්‍රායෝගික ජීවිතය තුල හම්බෙන්නේ නැහැ පෙරළු ගෙඩිය හරියටකට කපාගෙන වගේ අපිට මේ රට තුල මේ සියලු සංස්කෘතික කණ්ඩායම් වලට සියලු ජාතීන්ට ජන වර්ගයන්ට සවිවිධ ප්‍රවණතා වලට ඔවුන්ගේ නිදහස ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඔවුන්ගේ අයිතිවාසිකම් සමගින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අවශ්‍යයි ඒක සිවිල් පුරවැසියන් වශයෙන් අපි මම හිතන්නේ එවැනි සමාජයක් ගැන අපිට ආපහු හතක් කරලා දෙනවා එදා අපි එහෙම හිටියද කියලා අපේ රටේ හොඳම දේ මම දකින්නේ අපේ රටේ සංස්කෘතික උරුමය සංස්කෘතිය කියලා කියන කලා සංස්කෘතික උරුමය ඒක මම හිතන්නේ ගොඩක් ඒ කියන්නේ අර ප්‍රශ්න මැද්දේ අර අසුබවාදී අර ඒ ප්‍රචණ්ඩ රටක් හිංසනීය අති අධ්‍යක්ීම් බහුල රටක් මැද්දේ අපිට සතුරු වෙන්න පුළුවන් දේක් තියෙනවා නะ ඒ මම හිතනවා විශේෂයෙන්ම නිදහසෙන් පස්සේ කාලේ ඉඳලාම අපි කතා කරපු දැන් සින්දු ගොඩක් කතා කළා ඒවා සාහිත්‍ය සිනමා එහෙම ඇතුලේ මම හිතනවා නූතන ප්‍රබුද්ධ ඒ කියන්නේ යම්කිසි ජීවියෙක් අපේ රට ගොඩ නැගුණා අපේ රටේ සම්පත් තියෙන එකට මම හිතනවා ලෝකෙත් එක්ක ඒ කියන්නේ තරඟ කළ හැකි මට්ටමේ ලෝකේ ඉන්න ඉතාම දියුණු ප්‍රබුද්ධ කලා සංස්කෘතික ප්‍රකාශකයන් එක්ක හරි හරියට හිට ගන්න පුළුවන් විදිහේ නිර්මාණ බිහිවෙලා නිර්මාණ බිලා තියෙන නිර්මාණකරුවන් ඉන්නවා ඒකම නිර්රාජ මිනිස්සු ඉන්නවා ඒ කියන්නේ අපේම ක්‍රමයක් තුල අපිට පුළුවන් අර ඒ කියන්නේ නූතනත්වය ඒ අපි කියන සංස්කෘතික නූතනත්වය උකහා ගන්න හැබැයි අද දවසේ මම ආයෙ කතා කරන්න අද දවසේ අර්බුදේ තියෙන්නේ මෙන්න මේ මේ අඛණ්ඩතාවය අපේ 60 70 80 90 ඉඳලා ආපු අපි ආවන දියුල් ගලේල දක්වා කපු ගේල දක්වා ආවනේ දැන් ඊට පස්සේ දැන් කොහෙද යන්නේ මේ අන්නේ යස්ලිය කැඩිලා තියෙනවා දැන් හොඳයි විදර්ශන අපි උත්සාහ කරන්නේත් ඒක තරන්න තමයි ජාතික ආයතනයක් හැටියට ජාතික මෙහෙවරක් හැටියට අපි උත්සාහ කරන්නේ අතීතයේ තියෙන සියලු සංස්කෘතික උරුමයන් සම්පෙන්ණණය කරලා වර්තමාන පරම්පරාවට දෝතට ගෙනල්ලා දෙනවා මේක පරිස්සම් කරගනින් මේකට යමක් එකතු කරපන් කියලා අපි යමු ගීතයට විරළු කෙටිය හරියටකට කපාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන උන් අපියදාසක් කුණු පව් විලාසෙන පැලෙනි වැටට ඇයි අත හැන කොටාගෙන मल मत उदहित गिन फुट हुलंगट गसागिन महगे बिमट तनी उरुमय कियागिन සතුරන් වෙලා කොහොමද දොස් තියාගෙන පෙරළු ගෙඩිය හරියටකට කපාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත්කුණු පව් විලාසෙන පැලිනි වැටට ඇයි අත හැන කොටාගෙන किसी हौहर नती लंदक काका लंदक कल्याल हरती
ප්‍රසන් වුණොත් කිසිවව හර නැති නන්දක කතා නන්දක කල්යල් හරිති එක මිහි සයන කාටත් නිදි සුව දෙති පිම්පංගුවට දොල්වි මල ගම් නොයති වෙරළු ගෙඩිය හරි අතකට අපාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන උන්න පියදහසක් කුණු පව් විලාසෙන පැලිනි වැටට ඇහි අත ඇන කොටාගෙන හොඳයි ඒ ගීතයත් පෙර පරිදිම තමයි ඉතින් ඉතා මිහිරි ගීතයක් මිහිරට ගායනා කළා තීක්ෂණ වැඩසටහනේ අවසාන ගීතයට අපි ඇවිත් ඉන්නේ අවසාන ගීතයට යන්නට කලින් අපි සුපුරුදු විදිහට ඔබට ආයුබෝවන් කියනවා කියලා අපේ විචාරකයාට ගීතේ බාර දීලා අපි ඒ ගීතේ ඇසේ නැසෙන මොහොතේ ඔබෙන් සමු ගන්නවා තවත් දවසක හමු වීමේ බලාපොරොත්තු හිතේ ලියාගෙන එනිසා මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා විදර්ශන ඔබට මොකද ඔබත් එක්ක වැඩසටහනක් කරන්නට ඕනේ කියන උනන්දුව බලාපොරොත්තුව අපේ හිතවල තිබුණා අපි ඒක යථාර්ථයක් කරගත්තා මම හිතනවා අපේ ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් වුණා ඔවුන් අලුත් විදියට හිතයි කියලා මම බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඔබේ ගැයුම ඔබේ විචාරයට අදාළ ගීත ගැයුමෙන් අපිට සහයෝගී දීපු තීක්ෂණ සහ කල්යාණී ඔබටත් ස්තුතියි ඒ වගේම සුසන්ත මధుරපිරුම ඇතුළු මගේ ආදරණීය සහෝදර වාද්‍ය බෘන්දේ හැමෝටම සියලු දෙනාටම ස්තුතියි විශේෂයෙන් අපිත් එක්ක මේ දැන් සති 4ක 5ක ඉඳලා එක දිගටම වගේ සම්බන්ධ වෙන අපේ සමරනායක අපේ හිතවත් බටනලා වාදකයා ඔබටත් බොහොම ස්තුතියි මම ඔහුගේ පමණක් නම කිව්වේ අනිත් ඇත්ත එක්කම නාපින් නෙවෙයි ඔහු ටිකක් මෑත අපිත් එක්ක ආකණ්ඩව සම්බන්ධ වෙච්ච නිසා සමස්තයට මේ ස්තුතිය ප්‍රේක්ෂක ඔබටත් ස්තුතිය අවසාන ගීතය මේ යමුනා ගන්තෙර මේක මේ ඉතාම සුන්දර ගීතයක් ආචාර්ය නන්දා මාලනී ගායනා කරන ගීතයක් ඒ වගේම ආචාර්ය නන්දා මාලනී ගැන කියද්දී අපි අමතක කරන්න හොඳ නෑ මම හිතනවා විශ්වාස කරනවා දැන් ලැබුණු තොරතුරු නිවැරදි නම් එතුමියගේ උපන්දිනය අදට යෙදී තියෙනවා ඒ නිසා එතුමියට අපි හැමෝම එක්කවෙලා මුළු සමස්ත ශ්‍රී ලංකා වාසී සියලුම ප්‍රේක්ෂක ප්‍රජාව ඔක්කොම එකතු කරගෙන මම ඒ සියලු දෙනාම එකතු කරගෙන ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ දුන් දේ වැඩි ඔබ ඉදිරියටත් අපිට එහා සමානම නිර්මාණ දෙන්න කියලා ආයාචනයක් කරමින් අර ආදරයට කියනවා මේ අපේ ආයුසත් අරගෙන අපේ ජීවිතයත් අරගෙන අපිත් එක්ක මේකට ජීවත් වෙන්න වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඉතින් ඒ උපන්දින සුභපතුමත් අපෙන් ඔබට ඇයගේ ගීතයක් ඔබ තෝරන්නේ යමුනා ගන්තෙර ඒකට කලින් මහේෂ් මහත්මයාට තප්පරයක් දෙන්න බම මේ ඔකේ විශේෂම මේ සීනේග්‍රේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මස්ට ස්තුතිවන්ත වෙනවා මාව නොදන්න මාව දන්න අයත් ඉන්නවා මම නොදන්න අයත් ඉන්නවා ඒගොල්ලොත් අතර මේ සංවිධානය කරන්න කොහොමද කියන අත්දැකීම මට ලබා දීම සම්බන්ධයෙන් මම සීනේග්‍රේ වැඩසටහනටත් මහේෂ්ටත් ස්තුතිවන්ත වෙනවා මම මේ ගීතය මේ තෝරගත්තේ නැවත අර ඉකන් මොකද පැරණි අපේ සාහිත්‍ය අපි ගද්‍ය සාහිත්‍ය නැවත ජීවමාන කිරීමක් විදියට මේක ඇතුලේ අපි දන්නවා ජයදේවගේ ජයදේවුන්ගේ ගොවිඳු ගීය ගොවිඳ ගීතය හරහා තියෙන වේද සාහිත්‍යයේ තියෙන ඉතාම ජනප්‍රිය කතාව දේව කතාව එතකොට ඒ තුළ තියෙන රාධා සහ ක්‍රිෂ්ණ අතර තියෙන ඒ ප්‍රේමය විරහව සහි වේදනාව විශේෂම ක්‍රිෂ්ණ සල්ලෙක් නැත්නම් සල්ලාල ජීවිතයක් ගත කරමින් සෙල්ලක්කාර ජීවිතයක් ගස් ගෝපිලඳුන් සමගින් එයාගේ පෙම්බතිය රාධාව අතහරිමින් යන ගමන තුළ ඒ රාධාට තියෙන රාධා ස්ත්‍රියකගේ පැත්තෙන් රාධාට තියෙන අර අපි කිව්ව විරහවත් නැත්නම් ඒකම ලිංගික කාම සම්භෝගයේ ප්‍රීතියත් මේ දෙක අතර එකට තීව්‍ර වුණාම දැනෙන ආවේගය ඒ ආවේගය කොහොමද කාව්‍යාත්මක භාෂාවට නගන්නේ කියන අභ්‍යාසය මේකේ තියෙන
රයිට් එක පැත්තක තියෙනවා මේකේ පටන් ගන්නෙම ඒ අර ස්ත්‍රියකගේ පැත්තෙන් ඒ කියන්නේ කාම රමණය නැතනම් අපි තමන්ගේ ප්‍රේමවන්තයා සමග ඒ විඳින් විඳ ඒ ප්‍රීතියේ ඒ මතකය ඒකේ ඛණ්ඩණය වෙන්න බැහැ නේකින් කැඩෙන්න බැරි ඒ ශාරීරික ආත්මය පුරා විහිදී ගිය ඒ ඒ ආශාව සහ වේදනාව ආශාවකුත් තියෙන හැබැයි ඒ සම්භෝගයේ විඳ ආදරවන්තයා අද මම එක නෙමෙයි එයා වෙනත් ස්ත්‍රීන් නැත්නම් වෙනත් ගෝපි ලඳුන් සමග සරමින් ඉන්නවා නැවත ඒ ඒ ලැබපු ප්‍රීති ප්‍රමෝදය නැවත ලබා ගැනීම අනපේක්ෂිත බලාපොරොත්තු සහගත වේදනා බරිත පෙනීදීමක් විදිහට තමයි මේ සියලුම මේ පදයන් තුල හඳුරගන්න ලැබෙන්නේ අනිත් පැත්තෙන් මම හිතනවා ක්‍රිෂ්ණව තමන්ගේ පෙම්වතාව සහ ඉන්දිය දේව කතාව සහ සාහිත්‍යමය රූපක අතර තාම ඉතාම කදිම ඒක මිතියක් හදලා තියෙනවා දැන් දැන් අපි අර ආරම්භ කිව්ව විදිහට ඒ තමලු ලතා හේවනේ ඒ තාමලී කියන ඒ කියන්නේ මල් පිපිච්ච ඒ ආරක්කු විදිහට හැදිච්ච ඒක යට යොහඹ කුසුම් යහනේ මේ ඒ රාද බලන් ඉන්නවා මේ හොකටද රාද බලන් ඉන්නේ කියන එකට ක්‍රිෂ්ණා කියලා කෑ ගහනවා රාද බලන් ඉන්නේ අර මං කිව්ව නේ ඒ රමණීය මොහොත යාලි උදා කරගන්න ඊට පස්සේ යාට නැවත මම ද ක්‍රිෂ්ණව ඒ ආදරේ ඒ මූර්තිමත් කරණය නැවත යාට චිත්‍රණය වෙනවා රාදට ඒක කියන්නේ හලලත බබලන සඳන තලාවයි හරි යාගේ ඒ කියන්නේ නලල ඒක චන්ද්‍ර චන්ද කොටසක් විදියට නැත්නම් සඳේ කොටසක් විදියට තියෙන එක ඊට පස්සේ සිරුරත ඝන නිල් මේඝ වලාවයි හරි දැන් අපි දන්නවා සාහිත්‍යයේ නිල් පාට කියන්නේ කළු ඒක කළු පාටට සාහිත්‍ය වර්ණිත අදහස තමයි නිල් විදියට තියෙන. එතකොට මෙතන ක්‍රිෂ්ණව සාමාන්‍යයෙන් මේ මූර්තිමත් කරන චිත්‍රණය කළා තියෙන්නේ කාල වර්ණ ශරීරය. එතකොට ඒකට මේක සම්බන්ධ කරනවා ඝන නිල්. හැබැයි ඒක මේක මේඝ වලාවක්. මේඝ වලාව කියන්නේ වලාකුලක්. ඒ වලාකුල කියලා කියන්නේ ඒ කියන්නේ නිල් නැත්නම් කළු පාටින් බර වෙච්ච වලාකුලක්. එතකොට ඒ කියන්නේ වර්ෂාව. වර්ෂාව කඩා වැටෙන්නේ සම්භෝගයත් එක්කනේ. ඒ සම්භෝගයේ වර්ෂාව වසත් කාලය මේ සියල්ල එකට මුහු වෙච්ච අත්දැකීමක් දෙනවා හරි ලස්සනට. ඒ ක්‍රිෂ්ණව ගන්නවා ක්‍රිෂ්ණගේ ශරීරය ගන්නවා. ඒ ශරීරයේ කළු පැහැය නිල් පැහැයක් බවට පත් කරනවා. ඒක නැවත වලාකුලක් එක්ක සංදි කරනවා. ඒ වලාකුල ඒ කියන්නේ මේඝ වලාවක් වෙයි වලාවක්. හරි. ඊට පස්සේ මානස විලමෙද රණතිසරාණෙනි. ඊට පස්සේ අපිට ආය ගෙනියනවා. ඒ කියන්නේ අර හිමාලයේ තියෙන කල්පිත මොකද කල්පිත විල. ඒකේ ඉන්නේ ඔව් ඒකේ ඉන්නේ රත්තරන් හංසයා. එතකොට මේ වර්ෂාව ඒ විශේෂයෙන්ම දැන් කියවෙන්නේ ඉන්දිය ඉන්දියාවේ දැන් සිතු ඒ විශේෂම ඍතු ගොඩක් තියෙනවා ඒක ඍතු වෙනස්කම බෞල රටක් එක්කනේ විශේෂයෙන්ම ඔය ක්‍රිෂ්ණ රාධා කතාවල විශේෂයෙන්ම ඍතු සංහාරයේ බැලුවා ඒ සියල්ලෙම තියෙනවා මේ ඒ කියන්නේ ඍතු වල පරිවර්තන නැත්නම් යුරෝපයේ වගේ ඒ පරිවර්තනයත් එක්ක මිනිසුන්ගේ හැඟීම් මිනිස්සු ආදර ලිංගික සම්භෝගයන් වල නියතන විදිය වෙනස්කම් ඒ සියල්ල මේ සාහිත්‍යයට ඇවිල්ලා තියෙනවා මම හිතනවා ඒක තියෙනවා ඒ කියන්නේ මේක එක තැනක තියෙන බෘන්දාවනේ වසන්තයයි ක්‍රිෂ්ණව හඳුන්වන්නේ වසන්තයට. ඒ කියන්නේ ඒ යුගයේ වගේ. ඒ කියන්නේ එකතරා මේ කියන මේකේ රූපක ඔක්කොමත් එක්ක. වර්ෂාව නැත්නම් හංසයා මේ සියල්ලත් එක්ක වසන්තයයි කියලා එකපාරට යාව හඳුන්වනවා. ඊට පස්සෙත් මේක අවසන්ට තියෙනවා මේ වනරේකාවේ රණමොණරාණෙනි. හරි. ආපහු මේ ආදරවන්තයාට රණමොණරා කියලා හඳුන්වන්නේ. රණමොණරා ඉන්නේ මේ වසත් සමේ. ඒ ප්‍රීතිය විඳින්නනේ. ඊට පස්සේ ඒකේ තරුද නොපායන රාත්‍රිය. මම හිතේ ඒකෙත් මම හිතේ ද්විත්වාර අර්ථ දෙකක් තියෙන්න පුළුවන්. එකක් තරුණපායන රාත්‍රියක මෙයා ඉන්නවා. ඒක අන්ධකාරය තුල ඉන්න අන්ධකාරය තුල විඳදේ අපව විඳින්න කියන ඒ බලාපොරොත්තුවක් තියෙනවා මේ තරුදනපායන රාත්‍රියකම කළුවරයි. ඒතකොට ක්‍රිෂ්ණව අපිට මේ හඳුර ගන්නත් පුළුවන් ඕන ක්‍රිෂ්ණගේ ශාරීරිය පිළිබඳව. රයිට්. මොන්නෙ මේ වගේ අර මම කිව්ව ඒ ශෘංගාරය ප්‍රචණ්ඩත්වය යම්කිසි විදිහේ කෙනා රාතතිය තමන්ගේ පෙම්වතා සම්බන්ධයෙන් තියෙන ඒ සම්බන්ධය මම හිතනවා ඉතාම හොඳ පදමාලාවක් කියලා තියෙන ඒකම මේකේ තියෙන සංගීතය උත්තර ಭಾರತೀಯ හින්දුස්ථාන රාගධාරී සංගීතය ආභාෂ අරගෙන තියෙනවා ඒකම මේකේ තියෙන තබ්ලා වාදනයන් ඊට පස්සේ ජල තරංග වාදනයන් මේ සියල්ලත් එක්ක ඉතාම කදිම ගීතයක් මිහිරිම ගීතයක් මේ තේමාවත් එක්ක ලංකාව ගොඩාක් ඒ කියන්නේ රාධා ක්‍රිෂ්ණා ප්‍රේමයත් එක්ක ඒ කියන්නේ ගොඩාක් ආදර කතා ලියවිලා තියෙනවා මේ ආදර කතා ගීත ලියවිලා තියෙනවා අපි දැක්කොත් දැන් කලින්දු ගංගා දෙනී සුලාර රත්නගම ඊට පස්සේ ගොවින්දුනි මේ සිරියහනේ ඊට පස්සේ රත්නශ්‍රීගේ හිමදියවි හිමාලේ
ඒකම මෑත බාති සන්තුෂ්ත් කියනවා මේ උන්මාදිනී හැඟුණා ඒකත් මොනිලාර කාසින්ගේ ගීතය ඊට පස්සේ තිසර තුඩට තුඩ නගන රත්නශ්‍රී අර කලින් කිව්ව එක ඒකම ඒකම හෝපළු වනපෙත ඔය වගේ ඒක සින්දු රසක් මේ රාධා ක්‍රිෂ්ණ පුරා මේ ආදර පුරාවෘත්තේ අතෑරලා ඒ කියන්නේ ගීත සාහිත්‍යක ලියෙන්න බෑ වගේ අදහස් මම සුනිලා රත්නයකදී ඉතාලම හොඳින් මොකද්ද ගීපද රචනා කරලා තියෙනවා අපි යනවා ගීතයට Bala